right? මේ revision program එකත් එක්ක ළමයින්ව ලකුණකට අර යන්න ළමයින්ට ලියන විදිය හරියට කියලා දෙන්න. මොකද්ද කියලා දෙන්නේ? ලියන විදිය. BS කියලා කියන්නේ ළමයි වැල් වටාරම් ලියන subject එකක් නෙමෙයි. පාඩම් කරන මහ ලොකු කරුණ කොටක් තිබ්බට වැල් වටාරම් ලියන subject එකක් නෙමෙයි. වැල් වටාරම් ලිව්වොත් ලකුණු ලැබෙන්නේ නැත. අපි මතකයි ඕ ලෙවල් කාලේ ඉතිහාසයේම ඉගෙන ගත්තී. ඉතිහාසයේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී මොකද කරේ? මට අද වගේ මතකයි මම ඉතිහාසයේ පේපරේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී දැන් මම දන්නේ නැහැ ඒක. හරිද? දන්නේ නැති කරා පස්සේ අපි අරන් ගිනවා ඒකට පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක්. මේ පළවෙනි ඡේදයේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් ඕක කියනවා මෙහෙමයි පුනරුද සමයේ මට මතකයි පුනරුද සමයේ මෙහෙම මේ වුණා. අර අපි යටත් විදිහට ලකුණු කරගත්තා. පස්සේ ඔහොම වික්ලවයක් ඇති වුණා. අන්න කාර්මික වික්ලවයක්ම කාර්මික ප්‍රබෝධයක් ඇති වුණා. ඔහොම ඔහොම කියලා අර කාර්මික වික්ලවය ගැන ඉන්න ඕනේ. මොන හරි දෙයක් ටික කියන්න ලොකු විස්තරයක් පුඩින් දාන්න. BS වල එහෙම හරියන්නේ නැහැ. එහෙම දුන්නොත් එහෙම ලිව්වොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඉකෝන් ගුරුවරුන් ගොඩනලා ඇති විදිහ. නමුත් මම දන්නේ කොහොම ඕගොල්ලෝ කියනවාද කියලා. BS වල කවදාවත් ඡේද ගණන් ලියන්න යන්නේ නැහැ. උදාහරණයකට ලකුණු 4ක ප්‍රශ්නයක් ආවොත් අපේ ළමයි ලොකු ඡේදයක් ලියනවා නම් ඒක සම්පූර්ණේ වැරදි. රයිට්? සම්පූර්ණේ වැරදි. කරන්න ඕනේ අදාළ පොයින්ට් එක. උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් එහෙම පෝලිය කරණය තුලින් ව්‍යාපාර වලට ඇති වූ වාසි නැත්නම් ව්‍යාපාර වලට ඇති වූ යහපත් ප්‍රතිඵල කෙටියෙන් පැහැදිලි කරන්න. පෝලිය කරණය නිසා ව්‍යාපාර වලට ඇති වූ යහපත් ප්‍රතිඵල කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කිව්වම මේ වගේ ලොකු ඡේදයක් ලියලා හරියන්නේ නැත. ඔයගොල්ලෝ කොහොමද ලියන්න ඕන? පෝලිය කරණය ව්‍යාපාර වලට ඇති වාසි බලන්න ඕන ලකුණු ටික දිහා. ලකුණු ටික දිහා බලලා ඒ ලකුණු වලට අදාළ වාසි කීපයක් අපි දන්නවා. ඒ කියන්නේ ලකුණු ප්‍රමාණයට අදාළ වාසි ටිකක් අපි ගොඩනගා ගන්නවා. වාසි පාඩම් කරලා තියෙනවා වාසි 4ක්ද 5ක්ද 6ක්ද කියලා ඔයගොල්ලෝ තීරණය කරලා ලකුණු ටික දිහා බලලා. එක වාසියක් ලියනවා ඒක විස්තර කරනවා. පැහැදිලිද? එහෙමයි. වාක්‍යයක් ලියලා ඒක විස්තර කරනවා. එහෙම නැත්නම් අපිට වාක්‍ය එක දිගට ලියා යන්න පුළුවන්. මෙන්න මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නේ අපේ මේ රිවිෂන් පන්තියෙන් නෙමෙයි. ඔකෙන්ද අපි ලබා දෙන්නේ? අපිට ලබා දෙන්න පුළුවන් the special paper class එක. Paper class එක. මොකද්ද? Special paper class එක. මෙන්න මේකෙදි අවුරුදු ගානක අවුරුදු 11ක past papers අරගෙන අපි analyze කරමු. මේකෙදි අපි දෙනවා paper එක. හරි? පිටු 3 4ක් තියෙන paper එක. A3 කොළ 3 4ක් විතර තියෙන paper එකක් දෙනවා. ඒ වගේම නිපුණතා මට්ටම් කොළයක් කියලා කොළයක් දෙනවා. නිපුණතා මට්ටම. ඒ මොකක්ද? ඔයාගේ ඒ lesson එකකින් ඒ පාඩමෙන් බලාපොරොත්තු වෙන quality එක. මෙන්න මේ තරම් ළමයා දැනගෙන ඉන්නවා. එහෙම කියලා රජයේ දීලා තියෙනවා මාතෘකා ටික. ඒ කියන්නේ පාඩමේ තියෙන මාතෘකා ටික. මෙන්න මේ මාතෘකා ප්‍රගුණ කරන්න ඕනේ කියලා රජයේ කියලා තියෙනවා. එතකොට උදාහරණ විදිහට පළවෙනි පාඩම ගත්තොත් අවශ්‍යතා වුණා ඉඳන් භාණ්ඩ සේවා ව්‍යාපාරික නිර්මාණ ඉඳන් ඔය හැමදේම මේ ඇතුළ නිපුණතා මට්ටම් කොළේ ඇතුළ තියෙනවා. හරි? එතකොට නිපුණතා මට්ටම් කොළේ සංසන්දනය කරනවා පේපරෙත් එක්ක. ඔයා පේපරේ පළවෙනි ප්‍රශ්න උත්තර ලියලා තියාන. ඔයාට අහ වෙන අවශ්‍යතා හා වුණාගෙන පාස් වෙන ප්‍රශ්නයක් තියෙනවා. ගන්න නිපුණතා මට්ටම් කොළේ දාගන්නයි අවුරුද්ද. ඊළඟ ප්‍රශ්න කරනවා. දාගන්න ඕන තියෙනවා ව්‍යාපාර ලාභ ලබන්න ඕනේමද කියන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආ දාගන්න ව්‍යාපාර සංකල්පේ ප්‍රශ්නය අහලා තියෙනවා කියලා. ඔහොමම අවුරුදු ගණන් ටික දාගත්තම නිපුණතා කොළේ සම්පූර්ණ වෙනවා 2021 මේ ළඟම අවුරුද්ද ඉඳන් අවුරුදු 12ක් විතර එහාට. මෙන්න මේ. එතකොට නිකම්ම ගාන හිතන මේ කොළේ ඇතුලේ මොන 2022 අහලා තියෙනවා 20 අහලා තියෙනවා 19 අහලා තියෙනවා 2018 අහලා තියෙනවා 16 අහලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔන්න ඔය මාතෘකාව ගත්තට පස්සේ ඔයාලට පැහැදිලි අවබෝධයක් එනවා මේ පාඩමේ මෙන්න මේ මාතෘකාව මාර වැදගත්. මම මාර විදිහට පාඩම් කරන්න ඕනේ මේක කටපාඩම් කරගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම පාඩමේ වැදගත්ම පාතෘකා ටික අපිට අහු වෙනවා බාස් ටේපර්ස් ඇනලයිස් කරලා. ඊට එක්කම අපි ෂෝට් නෝට් එකක් ගහ ගන්නවා මේකට. හරි? ඊට පස්සේ ඔයගොල්ලෝ පාඩම් කරන ෂෝට් නෝට් එකයි ටියුට් එකයි. බේසිකලි ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකේ පාඩම් කරනවා මොකද මෙන්න මේ කියන පාතෘකා ටික හරි වැදගත් කරන්න. ඊට අමතරව ඔයාලා MCQ paper එකක් කරනවා right මේ ඉන්නේ රචනා paper එක ඒත් එක්කම ආර දෙනවා MCQ paper එකක් මෙන්න මේක තමයි වැඩ කරනම වැඩ පිළිවෙල හරි ඔයාලට ඒ ලෙවල් වලට හරියටම result එක ගන්න එහෙකට යන්න වැඩ කරනම වැඩ පිළිවෙල ඒ කියන්නේ ඇක්ටිව්ම වැඩ පිළිවෙල ඔයා රචනා ප්‍රශ්න ටික ලියන ඉවරන පස්සේ ඔයාලා MCQ paper එකක් දෙනවා අන්න බලාගත්ත ඒ රචනා ප්‍රශ්න වල අහලා තියෙනවා MCQ වලත් අහලා තියෙනවා නැත්තම් සමහර පාඩම් තියෙනවා රචනා ප්‍රශ්න වලට අහන්නේ ඒ කොටස හැබැයි ඕකේ ප්‍රතිවෘත්ති දෙක MCQ වලට. උදාහරණයක් විදියට
මොකේද මානව සම්පත් කළමනාකරණයේ 13 වසරේදී සේවකයන් ආකර්ෂණය කර ගැනීම ක්‍රම තියෙනවා. ඔව් ආකර්ෂණය කර ගැනීම ක්‍රම තියෙනවා. එතකොට ආකර්ෂණය කර ගැනීම ක්‍රම බහුතරයක් අහනවා මේ රචනා ප්‍රශ්නවල. ඒකේ ප්‍රතිවිරුද්ධක මෙහෙම අහනවා. සමහර වෙලාවට අහනවා මොනවද මේ සේවකයන් අභිප්‍රේරණය කරන අභිප්‍රේරණය ක්‍රම දෙකක් තියෙනවා මූල්‍යමය අභිප්‍රේරණය හා මූල්‍යමය නොවන අභිප්‍රේරණය. රචනා ප්‍රශ්නේ අහනවා මූල්‍යමය අභිප්‍රේරණ මොනවද කියලා. සෝරි මූල්‍යමය නොවන අභිප්‍රේරණ මොනවද කියලා. මේකේ අහනවා මූල්‍යමය අභිප්‍රේරණය. එහෙනම් හරියම ලේසි අපිට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් රචනා ප්‍රශ්න පේපරේ MCQ පේපර එකේ හරියට කරගත්තොත්. එතකොට මෙන්න මේකෙන් තමයි ළමයි ප්‍රතිඵල ටික හැදෙන්නේ ඕගොල්ලන්ගේ. හරි කිසි බයක් සැකක් තියාගන්න එපා. මොකද අපි අවුරුදු ගානක බලපුරුද්දත් එක්ක තමයි මේ පේපර එක හදලා තියෙන්නේ. ඕගොල්ලන් ළඟදී බලා ගන්න පුළුවන් මේ සැරේ අපේ 22 බැච් එක රිසල්ට්ස් ආවට පස්සේ අපි මේ කියන දේවල් ඒ විදිහම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා කියලා. හරි මෙන්න මේ ස්පෙෂල් පේපර් ක්ලාස් එක තමයි පටන් ගත්තේ නැත. මේ ඒකට මුල්ම පොඩි බෑග්ග්‍රවුන්ඩ් එක එලිපෙහෙලි කර ගැනීමක් විතරයි ඕගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි දුන්නේ. තවම යන්නේ අපේ රිවිෂන් ක්ලාස් එක. රිවිෂන් ක්ලාස් එකේ මොකද්ද පාඩම කියලා හොත් එමු තවම යන්නේ පළවෙනි පාඩම. ළමයි පේපර් එකක් කරන්න බෑ ළමයි පාඩම්පත් දෙකක් විතර ඉවරයි. මම බලාපොරොත්තු වෙන පාඩම් තුනක් ඉවර කරගන්න. රජය හා ව්‍යාපාර වල පාඩම් වෙනකන් ඉවර කරලා පස්සේ මෙන්න මේ පේපර් ක්ලාස් සීරීස් එක පටන් ගන්නවා. එතකොට මේ ගෲප් එකකට තව ළමයි එනවා. දැන් මේ අලුතෙන් ආපු ළමයින්ට පළවෙනි පාඩමේ ෆස්ට් කොටස් ටික මුලම කොටස් ටික දවස් 3ක් අපි කතා කරපු ටික මගහැරලා තියෙනවා. නමුත් ඔකලා ටියුට් එක හම්බෙලා තියෙනවා. ඒ මගහැරිච්ච ටික තව ඉස්සරහට අලුතෙන් එන ළමයි එකක් ළමයි ටිකක් එක්ක අපි කතා කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඔකලා නැවත ඒ ගැන කතා කරලා දෙනවා. අද අපි පටන් ගන්න මේ රිවිෂන් එකේ මෙච්චර දවසක් කතා කරන් ගිය විදිහටම ඉස්සරහ මාතෘකා ටික හැබැයි ප්‍රශ්න අද ලොක්කෝට කරනවා. ප්‍රශ්න 20ක් 30කට ආසන්න ප්‍රමාණයක් කරනවා. ඒ කරන අතරවාරදී මම ඒකට දාලා තීර කොටස ආපහු මතක් කරලා දෙනවා. අපේ පරණ ළමයි ඉන්නවා. ඒගොල්ලන් නැවත මතක් වෙනවා. අලුතෙන් ආපු කට්ටියට සරල අවබෝධයක් ගන්න පුළුවන් වැඩි විස්තර ඒ ටියුට් එකේ බලුවට පස්සේ තේරෙනවා. ලොකු දෙයක් නෑ. පළවෙනි පාඩම බොහොම ලේසි හන්දා අපිට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. රයිට්. මම හිතන්නේ දැන් ඔක්කොම ළමයි ජොයින් වෙන්න ඕනේ මේ ගෲප් එකට. හරි සමහර ළමයින්ට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. කමන්නේ. අද ආපු ළමයින්ට හරි ළමයි හැමෝම තමන්ගේ මයික් එක පොඩ්ඩක් අන්මියුට් කරන්න. හැමෝටම මාව ඇහෙනවද කියලා පොඩ්ඩක් කියන්න. මලිස සඳ ගැලුම් මා හිතේ මැසේජ් එකක් දැම්ම මට කලිනුත්. දසුන් ඉසුරු හන්සිනී ඇහෙනවද? ඇහෙනවද? රයිට්. දසුන් ප්‍රශ්නයක් නෑ. හැමෝම ඔන් කරන් ඉන්න. මොකද ඕගොල්ලන් මොකක් හරි ඇහෙන්නේ නැත්නම් මට කතා කරන්න. කතා කරලා කියන්න සර් පොඩ්ඩක් ඇහුන්නේ නැහැ ඒ ගැන කියලා. මොකද මේක අපි දෙගොල්ලෝ අතර යන සම්නිවේදනයක් හන්දා කවුරුත් නිකන් වෙන කොහේ වක්ක ලෝක වල යන්න ඕනේ නැහැ. හරි මේ පැහැදිලි අවබෝධය මම මේක ඕගොල්ලන්ට දුන්නා. රයිට් අද රිවිෂන් එක පටන් ගමු. ලබන සතියේ අදාළ වට්ටි මතක තියාගන්න. 10 නම් 10. හරි 10යි 5 10යි 10 නම් බලමු. ඊට එහා නම් බලන්න බෑ. මොකද මාත් එක පරණ ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයි ටික ලොග් වෙලා ඉන්නවා අපරාධයක්. හරිද? එතකොට ඒ හින්දා 10යි 10 වෙද්දි උඩින් එන්න බලන්න. මම ඔයගොල්ලන්ට 10කින් ටයිම් එකක් දැම්මෙත් සාමාන්‍ය ඉඳ කියන විවේක දවසක් සමහර ළමයි ජොබ් කරන වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටියට එන්න ටයිම් එකක් තියෙනවා 10 කියලා කියන්නේ. හරි? වෙලාවට එන්න පුරුදු වෙන්න ලබන සතිය ඉඳගෙන. හරි. හැමෝම ඩියුට් එක දැන් අතේ නෑ. ගොඩක් තියෙන ඔක්කොම තියෙන්නේ PDF ડોකියුමන්ට් එක. හරි PDF ડોකියුමන්ට් එක ඔයගොල්ලෝ පෙරලා ගන්න ඕනේ. රයිට්. ඔයගොල්ලෝ පෙරලා ගන්න ටියුට් එකේ ව්‍යාපාර නව ප්‍රවණතා කියන කොටසට. හන්සිනි ඒක මොන ටියු මොන පිටුවේ තියෙන්නේ පුතේ? මට මැසේජ් එකක් හරි දාන්න කමන්නේ. 17 පිටුවේ සර්. රයිට්. 17. 17 පිටුව පෙරලා ගන්න හැමෝම.
dahat pitu itu inovasi itu biaya paru nama perbendaharaan. Di sini, anti mana mau katakan dari orangnya potensi. Right? Orangnya potensi katakan. Pori mata kiri mak kerana mama muda gula, eh hari mata kerana kita belajar sih mitai. Biaya paru nama perbendaharaan. Di sini, apa yang dilakukan mama katakan. Biaya paru nama perbendaharaan. Dan biaya paru yang kira deh behavior itu dia bagi kalim dah pasti kita dapat. Nama perbendaharaan itu adalah trend kita. Kau mungkin nama perbendaharaan yang kini kaya idea yang keluar dari. Mana main point yang sari ada dalam ini? TES kira bishaya. Wacana paham dalam hari ini. Bukan dengan nama perbendaharaan, nama perbendaharaan, nama perbendaharaan, nama perbendaharaan. Boleh kerana bidang tiap hari kita tuan ini cuma dah aman, dah nanti lakukan ruh, buat maru. Ini wacana paham dalam hari ini. Wacana paham dalam hari ini. Ini wacana yang penting untuk apa tu? Untuk dah kat tu kita rai paper ini kohi kohi kau tuan hari ini point ini mata. Mungkin kita teri ini untuk apa? Hari. Itu orang mengenal nama kademi nama perbendaharaan. Nama perbendaharaan yang api English orang kira trend dega. Ah trend dega itu orang khati udah mana? Facebook kira trend tiara, YouTube kira trend tiara. Api trend dega kira ni tahun dulu dah tengah dah mana? Pori example lagi tu. Beda asal nama trend dega tiara mukadam. Call langgar special trend dega tiara. Kalau dengan bag, saman ini punya business khati itu kerana khati saman ini pori TikTok bola saha pori bilasi tahu. Kita dengan side bag kira kira itu tiara kau mana? Ini memang mati dah agak, ni, betul ni partiya ni, lalu ni mati, seorang pukat kiri, then ni ekam kau dah, naow perlu dah agak, naow trend ni, new trend ni, kaya mana main tu, mandekka Facebook ni post ads siapa ni lah, kat, oh, mana mana ni hari ni mana, yatim kahulu logo, dating mana ni, kelile, nanti kita lagi. Apa kita kira ni? Kira kira ni hewan mana? Paling hewan kalau lompo itu ina nenek paling sana, andi nama. Eka muka tu kaya nama ni. Alut dilasi tawa, kalut pramana tawa. Ina biapa orang tau pramana tawa tiada orang ini. Tiada. Biapa orang tau pramana tawa. Ipa mana katakan nama? Siapa katakan nama? Muka tu cute kaya tiada nama. Paling ini kaya. Muka tu. Apa yang kita bidyut biawar bihibi, bidyut biawar bihibi. Jadi make sure masih metode mana, lapten mana log pula bagi anda rasa. Bukan bidyut biawar yang anda dah lihat, itu mana make terung kan? Oh, biawar mana nama kerana ada bidyut biawar. Apa bidyut biawar yang anda kata kita terung kan? Right. Paral nama itu mana? Wanita yang lekat tiada mana? Bidyut biawar, bidyut wanita yang lekat tiada, bidyut biawar yang lekat tiada. Right, मैं विद्युत के गैर में कहलें, नाम व्यापार नियम दे बोलता पहले इधर लगे ना, अरे व्यापार एक की लगी है ना मुकद्दे, वो गोले दाना की जरिये व्यापार एक की लगी है ना मुकद्दे, अपे अपे तो होना करना देवाल, अपे दाना तेरा ना, अपे तो होना करना देवाल देना तेरा, बिकूरना तेरा, शापा O nama artik katikutta. Analamai O nama artik katikutta. Eka ekko salli boleteng kerana artik katikutta kena pulu. Salli netu kerana artik katikutta kena pulu. Anhi na labar mukter datte biapar sal labar mukter logat biapar. Biapar botas dekai. Ina biapar ni macam ni utenge mula mati. Api ay badan kerana ni kan matai diri na piyo biapar ekeli kan bad. Mini sawasita ha umana tuhti mat kerana O nama artik katikutta. Dengga hande pasu ina sawasita ha umana kian mukat dekai. Nari, ekta bulatam yang anu ni, itu kita ada dalam sese bebor sese teraya apit kerana pin. Nari, biapa orang kini kan apit awas sendiri, main mata main shirt tegat, mungkin dia biapa orang. Biapa orang ni masalah dia shirt tegat, mungkin awas juga aje, entuh pelatuh, mungkin ibu mana awas shirt tegar. Eka itu kerana orang yang menjadi biapa orang, orang yang menjadi arti katu utama mungkin biapa. Biapa orang bidyut gaya ni boleh mudah. Bidyut gaya ni mungkin lagi ni bidyut lagi ni. Antar jalan perunggaran kat parigaran kat jalan. Dan meiti ini tapi parigaran kat jalan. Tadi metode komputer skipya. Kita tu meiwa ini kita connect pelatih ini. Metode kamera ati ini. Itu kita meiwa ini kita connect mana orang sampai kita jalan kita lagi. Padat dia. Ini nama video kita lagi yang bukan antar jalan. Ini mana tentang parigaran kat jalan. Anda dengan metode itu macam mana orang akan jalan? Antar jalan. Antar jalan yang hara ha, biapar khati itu kerana mana ngapai kerjakan muka tu video biapar, biapar orang khati itu lah mai sinta itu tipe ya.
නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය මූල්‍ය කටයුතු මානව සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඔය ආදී එකට ව්‍යාපාර කාර්යයන් බොහෝමයක් තියෙනවා අපි ඉස්සරහට කතා කරමු ව්‍යාපාර කාර්යයන් ටික මෙන්න මේ සියලුම දේවල් ටික අන්තර්ජාලය පාවිච්චි කරමින් සිදු කරනවා නම් අපි ඒකට නමක් කියන විද්‍යුත් ව්‍යාපාර මම හිතන හැමෝටම සරලවම පැහැදිලි වුණා කියලා මම මුලින් කතා කරේ ව්‍යාපාර ගැන ඊට පස්සේ මම විද්‍යුතේ අර්ථ දක්වුවා මේ දෙක ලින්ක් කරනවා ව්‍යාපාරයක් කරන අපේ අවශ්‍යතාවය වුණ ඉෂ්ට කරන එක ඒකට ඒගොල්ලෝ ලොකු ප්‍රොසෙස් එකක් කරනවා නිෂ්පාදනය කරනවා බෙදා හරිනවා එහෙම නැත්නම් විකුණනවා මේ සල්ලි ටික කළමනාකරණය කරනවා ඉන්න මිනිසුන් ටික කළමනාකරණය කරනවා පර්යේෂණය කරනවා කලා තොරතුරු පද්ධතියක් පවත්වා වෙනවා ඒවා යාවත් කරන කරන ලොකු වැඩ කොටසක් කරනවා ව්‍යාපාරය මේ ව්‍යාපාරයේ සියලුම කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම අපි කියනවා විද්‍යුත් ව්‍යාපාර කියලා රයිට් හැමෝටම පැහැදිලිද කිසි අවුලක් නැහැ විද්‍යුත් ව්‍යාපාර නිසා විද්‍යුත් වාණිජ්‍ය කියන දේකුත් බිහි වෙලා තියෙනවා විද්‍යුත් වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද තමයි නමයි නෝමලි වාණිජ්‍ය කියලා කියන්නේ මිලදී ගැනීම හා විකිණීම මිලදී ගැනීම හා විකිණීම විද්‍යුත් වාණිජ්‍යයේදී වාණිජ්‍ය කියන වචනේ අදහස තමයි මිලදී ගැනීම හා විකිණීම නැත්නම් වෙළඳාම හා වෙළඳාම සම්බන්ධ උපකරණ සේවාවල එකතු හරි විද්‍යුතය ගැමුන් දන්නවා ලේසි අන්තර්ජාලය එහෙනම් විද්‍යුත් වාණිජ්‍ය නිර්වචනය කරන්න කිව්වොත් පේපර් එකේ ඔයගොල්ලෝ කියන්න පුළුවන් මොකද අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු විද්‍යුත් වාණිජ්‍ය ලෙස හැඳින්වෙයි. එහෙම නැත්නම් අන්තර්ජාලය පොදු කරගත් පරිගණක ජාලයක් තුළ වෙළඳ කටයුතු සහ ව්‍යාපාර උපකරණ සේවාවන් සියල්ල සිද්ධ කිරීම විද්‍යුත් වාණිජ්‍යයයි. රයිට්. අදහස් දෙකක් මම කිව්වා. නමුත් දැන් සරල අදහසක් ගමු අපි දැන් ඉන්නේ කාමත් ව්‍යාපාරවල ප්‍රවණතා නව ප්‍රවණතා කියන එකේ. ඒකේ කියනවා විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. රයිට්. විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. දෙක විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම මේවා නෝට් තියෙන හන්ද මම මේවා මකනවා විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම හරි විද්‍යුත් මුදල් භාවිතය කරනවා මොනවා ළමයි විද්‍යුත් මුදල් ඕගොල්ලෝ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් ඕගොල්ලන්ගේ ෆෝන් එකට දාන රීලෝඩ් එක රීලෝඩ් ෂෙයා කරගන්නවා ඊසි කෑෂ් වලින් යනවා නේද දැන් ලෝකේ නෙමෙයි ලංකාවේ වැඩිපුරම මත්ද්‍රව්‍ය වල දාන කරන කට්ටිය කොහොමද මත්ද්‍රව්‍ය වල දාන කරන්නේ සල්ලි අතේ කුමාර කරගන්නේ ඉසි කෑෂ් ඊලෝඩ් කර. එහෙම තියෙනවා මම දන්නේ මම කරලා නැහැ. මේක සොලින් ආරංචි. විද්‍යුත් මුදල් භාවිතයට ලැබෙනීම. තව ගෝලීයකරණය ව්‍යාප්ත වීම. පරිසරය පිළිබඳ සැලකිල්ලක් දැක්වීම. සමාජ වගකීම් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම සමාජ වගකීම් කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ඊළඟ පාඩම සමාජ වගකීම් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම මේ ආකාරයේ විදිහට ව්‍යාපාර නව ප්‍රවණතාවයන් කීපයක් අපිට දැක ගන්න පුළුවන් රයිට් අපි බලමු පොඩි ප්‍රශ්නයක් කරන්න මේ ආශ්‍රයෙන් පොඩි ප්‍රශ්නයක් කරන්න මොකද හැමදෙස්සෙම අහන් ඉන්නත් බෑ අපි ළමයින්ට කට්ටිල තේරුණා නේද කට්ටිය අඩුත් වෙලා ඉන්නවා ආයි කට්ටිය එහා මෙහා වෙනවා කමන්නේ සිග්නල් තමයි ප්‍රශ්න ව්‍යාපාර වල නව ප්‍රවණතා රයිට් ඕගොල්ලන්ගේ පොතේ තප්පරයක් දෙන්න පොඩි ප්‍රශ්න අංක වල වෙනසක් තියෙනවා ඒක නිසා ප්‍රශ්න අංකේ බලනකන් ඉන්න
Right. ප්‍රශ්නංක 53. ප්‍රශ්නංක 53. පෙරලා ගන්න. ප්‍රශ්නංක 53ට පෙරලා ගන්න. 53 අහලා තිනවා ප්‍රශ්නයක්. හැමෝටම මාව ඇහෙනව නේද? ඕගොල්ලන්ගේ ටියුට් එක අතේ තියෙන කට්ටිය ඉන්නවා සහ PDF එක විතරක් අතේ තියෙන කට්ටිය ඉන්නවා. 53 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. දැන් ළමයි මෙහෙමයි. ටියුට් එකේ ඔක ලියන්න ඉඩ තියලා නැහැ. તો ටියුට් එක තව ලොකු වෙනවා. අද කාලේ තියෙන තත්ත්වෙත් එක්ක හැටියට ටියුට් එකක printing cost එක ලොකුවට වැඩි වෙලා තියෙනවා. දැන් ඔය electricity bill වැඩි කරත් එක්ක photocopy papers වලත් දාන, photocopy වල දානත් වැඩි කරලා තියෙනවා. ටියුට් covers ගොඩක් දේවල් ගණන් වැඩි කරලා තියෙනවා. මම කියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ දාන්න. හරි news බලන්න ද වේ හන්ද. ඒකයි ප්‍රශ්න ටික කොහොමද දාලා තින්නේ නැත්නම් සාමාන්‍ය ටියුට් එකේ ප්‍රශ්න ලියන්න ඉඩ තියෙන මොකද තම පොතක ලියන්න නැති වෙන්නේ. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ එක්ක පොතක් ගන්න නැත්නම් අතේ තියෙන කොලයක් ගන්න පොතක් අලුතෙන් ගන්න බෑ රුපියල් 500ක් විතර වෙනවා. එකකින් තමයි අපි මේව සාධාරණ මුදලකට මැට්‍රික් කරන්නේ. ගන්න කොලයක් නැත්නම් පරණ පොතක් ගන්න අරගෙන ප්‍රශ්න අංක 53 ටියුට් එකේ අංකේ දාගන්න. අංකේ දාගෙන ප්‍රශ්න අංක 53 කියවන්න. මොකද ප්‍රශ්න අංක 53 දී හැමෝටම ಐඩියා එක ඔලුවට ගියාද? ප්‍රශ්න අංක 53 මම කියවන්නම්. රයිට්. ඔයගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන්. එතකොට වර්තමානයේ ව්‍යාපාරවල නව ප්‍රවණතා රාශියක් දැකිය හැක. එවැනි නව ව්‍යාපාර ප්‍රවණතා හතරක් කෙටියෙන් විස්තර කරන්න. ඉස්සුරු ලක්ෂයන් කොහෙද තියෙන්නේ කියලා අහනවා. මම ඔයගොල්ලන්ට දුන්නා PDF එක. PDF එකේ යටම බලන්න. PDF එකේ අන්තිමට තියෙනවා ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න ටික 1 2 3 4 5 පිළිවෙලට තියෙනවා. ඔතනින් 53 වෙනි ප්‍රශ්නේ පෙරලා ගන්න. 53 වෙනි ප්‍රශ්නේට එන්න. ඔයගොල්ලෝ ෆෝන් එකේ ඇති ගොඩක් වෙලාවට දැන් ෆෝන් එකේ ඉන්න කට්ටිය බලන්න. ෆෝන් එකේම තියෙන ප්‍රශ්නේ ටියුට් එක පෙරලාගෙන බලන්න ප්‍රශ්න අංක 53. ඉතින් කියනවා වර්තමානයේ ව්‍යාපාරවල නව ප්‍රවණතා රාශියක් දැක ගන්න පුළුවන්ලු. එවැනි ව්‍යාපාර ප්‍රවණතා හතරක් කෙටියෙන් විස්තර කරන්න. ආයිට්. දැන් දන්නවා මම ටියුට් එකේ අදාළ තියරි කොටස කියලා දුන්නා. ඒ තියරි කොටස ලියන්න ඕන උත්තරේ මෙන්න මෙහෙම කොහොමද? කෙටියෙන් විස්තර කරන්න. එහෙනම් ළමයි වාක්‍ය විතර ලියලා හරියන්නේ නැහැ. පොඩි කෙටි හැඳින්වීමක් ඕන. කෙටි විස්තරයක් ඕන. උදාහරණ දාන්න පුළුවන් නම් උදාහරණ දාන්නත් ඕන. අපි ලකුණු දීලා තියෙන ලකුණු ප්‍රමාණය මේ විදිහටම ලබා ගන්න. ලකුණු මොකද ලකුණු හතරද සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න නම් උත්තරේ අඩුවක් නැතුව ලියන්න. ඡේද නෙමෙයි පොයින්ට් එක එක වාක්‍යකින් පැහැදිලි කරනවා. කෙටියෙන් විස්තර කරන එක වාක්‍යකින්. උදාහරණයක් දාන්න පුළුවන් උදාහරණයක් දාන්න. රයිට් ලියන්න බලන්න ළමයි. ට්‍රයි එකක් දෙන්න. මේවා නිර්වචන ලියුවා නම් හරි. නේ? නිර්වචන ලියුවා නම් හරි. පොඩි ට්‍රයි එකක් දෙන්න කට්ටිය. මම උත්තර ලියන්න දෙන්නම්. පොඩි ට්‍රයි එකක් දෙන්න. හරි කමන්නේ ලොකු වෙලාවක් නෑ මම උත්තර ටික දෙන්නම්. හරි උත්තර ලියා ගන්න මෙහෙම ළමයි. පළවෙනි ලියන්න ගෝලීයකරණයේ ව්‍යාප්ත වීම ලියන්න. දැන් ගෝලීයකරණයේ ව්‍යාප්ත වීම අවංගම ලියන්න ඕනේ. මම මොකද ක්ලාස් එක ඉවරලා ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එක ගන්න ඕගොල්ලෝ අද කරපු ටික මම ෆොටෝස් ගාලා දාන්න ඕනේ. ඒ හින්දා කොලේක ලියන්න නැත්තම් පොතක ලියන්න ආෆ්ෂිට් කොලේක හරි ලියන්න. ප්‍රශ්න ටික ලියන්න. උත්තරය ගෝලීයකරණයේ ව්‍යාප්ත වීම කියලා පළවෙනි වාක්‍යය ලියනවා. ගෝලීයකරණයේ ව්‍යාප්ත වීම. ඒ යටතේ අපි ගෝලීයකරණය කොහොමද කියලා හඳුන්වනවා. ආ රයිට්. ගෝලීයකරණය කියන එකේ මම කියලා දුන්නේ නැහැ. හරි? ඔයගොල්ලන්ගේ මේ නව ප්‍රවණතාව වලට පස්සේ තමයි ගෝලීයකරණය කියන මාතෘකාව තියෙන ටියුට් එකේ. ගෝලීයකරණය කියන්නේ මොකක්ද? ගෝලය කරන එක. රවුමක් කරන එක. රවුමක් කියලා කියන්නේ
මේ රවුම වටේ ඉන්න හැමෝම ලෝකයේ ගෝලයක් නම් ගෝලයේ ඉන්න හැම රටක්ම එකිනෙකට එකතු වෙනවා කොහොමද එකතු වෙන්නේ ආර්ථික වශයෙන් එකතු වෙනවා ඒගොල්ලන්ගේ දේශපාලන සීමා භූගෝලීය සීමාවන් වලින් ඔබට ගිහිල්ලා සංස්කෘතික සීමාවන් වලින් ඔබට ගිහිල්ලා ඒගොල්ලෝ තනි ආර්ථිකයක් විදිහට කටයුතු කරනවා කොහොමද ලෝකයේ තියෙන හැම රටක්ම ඒවායේ ආර්ථිකයන් වල තියෙන භූගෝලීය දේශ සීමාවන් ඉක්මවා ගිහිල්ලා ඒගොල්ලෝ තනි ආර්ථිකයක් විදිහට එකට වැඩ කරන එකට අපි කියනවා කෝලීයකරණය කියලා. කෝලීයකරණය තමයි දැන් මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ නේද? අපිට පුළුවන් පිටරටක තියෙන භාණ්ඩයක් ලංකාවට ගෙන්න ගන්න. පිටරට ඉන්න මිනිස්සු පුළුවන් අපේ භාණ්ඩයක් ඒ රටට ගෙන්න ගන්න. ඒගොල්ලන්ගේ සංස්කෘතියක් අපේ කරගන්න. අපේ සංස්කෘතියක් ඒගොල්ලන් කරගන්න. දේවල් ෂෙයා කරගන්න. දැනුම ෂෙයා කරගන්න. හැමෝම එකතු වෙලා එක ආර්ථිකයක් කියන්නේ ලෝකයේ හැම රටකම දේවල් එක ආර්ථිකයක් වගේ තියෙනවා. කියන්නේ එක වෙළඳපළක් වගේ තියෙනවා. අපිට ඒ තැනට යන්න පුළුවන්. ගෝලීයකරණය කියලා කියන්නේ මොකද යා? හරි. උදාහරණයකට කිව්වොත් එහෙම ලේසියෙන් කිව්වොත් එහෙම සියලුම රටවල් එකම රටක් එකම ගම්මානයක් බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිද? ඒක විශ්ව ගම්මානයක් කියලා කියන මුළු ලෝකෙම එකක්. ගෝලීයකරණය. හරි. අපි ගෝලීයකරණය අදහස ලියාගමු උදාහරණයක් විදිහට. ඒක පැහැදිලි කිරීම කියන ආර්ථික කමා දේශපාලනමය රටවල් අතර ඇති අන්තර් සම්බන්ධතාවය වර්ධනය වීමයි රටවල් අතරදී අන්තර් සම්බන්ධතාවයේ වර්ධනය වීම. ඒක තමයි ගෝලීයකරණය කියලා මෙතන අදහස් කරන්නේ. රයිට්. එතකොට ආර්ථික වශයෙන්, සමාජ සංස්කෘතික වශයෙන්, දේශපාලන වශයෙන් මේ හැමෝම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. අර බාධාවක් නැහැ. කට්ටියකට කනෙක්ට් වෙලා ඉන්නවා. රයිට්. ඒක ලියුවා නම් අපිට දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න පුළුවන්. විද්‍යුත් ව්‍යාපාර බිහිවීම විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. ඒක යටතේ ලියන්න ව්‍යාපාර කටයුතු පරිගණක ජාල ඇලිරක් ගහලා අන්තර්ජාලය භාවිත කරමින් සිදු කිරීමේ ප්‍රවණතාවයයි. අන්තර්ජාලය භාවිත කරමින් සිදු කිරීමේ ප්‍රවණතාවයයි. අංක 3 විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම. අංක 3 විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලියා ගන්න බැරි වුණා නම් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. විද්‍යුත් මුදල් භාවිතයට පැමිණීම තුන්වෙනි පොයින්ට් එක. 4ක් කෙටියෙන් විස්තර කරන්න තියෙන, දැන් අපි ලියන මේ 3. කෙටි විස්තරය ලියමු. ගනුදෙනු සඳහා ණයපත් හරපත් වැනි ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතයයි. ඉලෙක්ට්‍රොනික කියන වචනය සමහර ලාවට දැන් අපි අලුත් සිලබස් එකෙන් ඉවත් වෙලා බැහැර වෙලා තියෙන්නේ. දැන් මේ වචනේ හඳුන්වන්න අපි විද්‍යුත් කියලා
ප්‍රශ්නයන්නේ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික දෙකම එක හා සමානයි. අංක 4 අවසාන එක අපි ලියමු පරිසරයේ පිළිබඳ සැලකිලිමත් වීම. පරිසරයේ පිළිබඳ සැලකිලිමත් වීම. පරිසරයේ පිළිබඳ සැලකිලිමත් වීම. ඒක ලියන්න පරිසරයේ සුරකීම කෙරෙහි කටයුතු කිරීමයි. පරිසරයේ සුරකීම කෙරෙහි කටයුතු කිරීමයි. Right, සාමාන්‍ය ළමයි අපිට පොයින්ට් 4ක් කරුණු 4ක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න කියලා කිව්වහම අපි 4ක්ම බෙහෙතල් ලියනවා නැත්නම් ඇයි ඔය 4 ඇතුලේ මාකින් එකෙත් ඔය 4ම තිබ්බොත් 100% කරුණු හම්බ වෙනවා සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා හැබැයි පොඩ්ඩක් ගියාම මෙහෙම වෙලා තිබ්බොත් එහෙම අපිට අපරාධෙ මෙච්චර මහන්සිලා තව ඔළුවේ තියෙන පාඩම් කරපුවා තියාගන්නත් පුළුවන් එකක් වැඩිපුර ලිව්වා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ අපි ලියමු පස්වෙනි කාරණාව අපේම සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත් වීම. ලියන්න. සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත් වීම. ලියන විස්තරය ආර්ථික ආර්ථික කම සමාජීය සමාජීය ආර්ථික ක්‍රම සමාජීය හා පරිසරයේ සමග ව්‍යාපාරයේ ඇති බැඳීම පිළිබඳ නැඹුරුවයි පරිසරයේ සමග ව්‍යාපාරයේ ඇති බැඳීම පිළිබඳ නැඹුරුවයි Right lah mai. Api lihwa hein aku prasangka utar ya. Angka balance tuh prasangka hari yang dalan tuh nanti dikit. Right perlagaan kan? Padme kata agan tiada foto setek. Apa itu ini goliya kerana ikan adhas. Mereka kerana dikit. Oh, goliya kerana itu yang orang nirwacan itu dalan. Muka tuh goliya kerana nirwacan ini. Ardhika, samajiha, deshpala, masih ratwala terjadi අන්තර් සම්බන්ධතාවය වර්ධනය වීමයි නේද ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් රටවල් අතර තියෙන සම්බන්ධතාවය වර්ධනය වීම නැත්නම් රටවල් අතර පවතින අන්තර් සම්බන්ධතාවය ගෝලීයකරණය හැඳින්වෙනවා එහෙනම් ඔයාලා ටියුට් එකේ ගෝලීයකරණය කියන තැන highlight කරගන්න දැන් අද අපන්තිලා ළමයි highlight කරගන්න දෙයක් නැහැ ඒගොල්ලෝ ඔක PDF එක print out කරගන්න හරි print out කරගෙන highlight කරගන්න ඉනි ගහගන්න අපේ පරණ ළමයි ඡේදයක් කොහොමද හයිලයිට් කරන්න කියලා දන්නවා නමුත් අපි ඔයගලට ඉස්සරහට කියලා දෙන්නම් ඒ විදිහට ප්‍රශ්නයක් නැහැ එන්න ගෝලීයකරණයෙන් ඉස්සරහට අපිට කතා කරන්න තියෙන ගෝලීයකරණයේ යහපත් හා අයහපත් ප්‍රතිඵල මොනවා වෙන්න පුළුවන්ද ගෝලීයකරණයේ යහපත් ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල ගෝලීයකරණයේ යහපත් ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල නිකන් හිතන් දැන් ගෝලීයකරණය කියලා කියන්නේ යහපත් චේතනාවෙන් කරන දේවල් වල තයාවත් පැත්තක් තියෙනවා හැම දෙයකම දෙපැත්තක් තියෙනවා ඕගොල්ලෝ අද ඉඳන් තේරුම් ගන්න ඕගොල්ලෝ කරන මොනවාම හරි දෙයකදී ඒකේ දෙපැත්තක් තියෙනවා ඔයා පක්ෂව කතා කරන යහපත් විදියට තව කෙනෙක් පක්ෂව කතා කරනවා අයහපත් පැත්තට හැම එකම දෙපැත්තක් පැහැදිලිද ඒක තමයි කාසිය දෙපැත්තක් තියෙනවා වගේ අදහසක් ඕගොල්ලෝ කරන හැම දෙයකම
වාසි සහ අවාසි තියෙනවා. පැහැදිලි. ගෝලීයකරණ යහපත් ප්‍රතිඵල. රටවල් එකිනෙක එක්ක අන්තර් සම්බන්ධතාවයක් ඇති නැත්නම් තියෙන යහපත් ප්‍රතිඵල මොනවද ළමයි? දැන් ඔයගොල්ලෝ එකිනෙක මතක් වෙනවා. ආ අපි පිටරටවල වල එකිනෙකත් එක්ක කනෙක්ට් වුණාම දැන් මේ වගේ අමාරු කාලයකදී අපිට මොකද වෙන්නේ? ණය ගන්න පුළුවන්. හොඳයි. ආධාර ගන්න පුළුවන්. හොඳයි. තව අපේ රටේ තාක්ෂණයට වඩා පිටරටවල වල තියෙන තාක්ෂණය දිනු නම් ඊ රටේ තාක්ෂණය අපේ රටේට ගෙන්න ගන්න පුළුවන්. අපේ නිෂ්පාදන ව්‍යාපාර වලට වෙන්න පුළුවන් අපේ මහා මාර්ග ඉදිකරන වෙන්න පුළුවන් යටතල පාසල සංවර්ධනය කර ගන්න වෙන්න පුළුවන් ටෙක්නොලොජි එක මොනවද අපේ මහා මාර්ග ටික ඒ වගේම අපේ මොනවද යටිතල පාසල ටික ඈ අපේ සම්නිවේදන ජාලයන් ටික මේ හැමදේම සංවර්ධනය කරගෙන දියුණු කර ගන්න පුළුවන් පිටරටවල තියෙන තාක්ෂණ අපේ රටට ගෙන්නගෙන එහෙනම් ගෝලීයකරණය යහපත් ප්‍රතිඵලයක් පිටරටවල තියෙන තාක්ෂණය අපේ රටට ගෙන්න ගන්න පුළුවන් ඒ වගේම බුද්ධිය දැනුම මෝමාරු කර ගන්න පුළුවන් Hydraulic branding skin ayatana pitratawal wala gihilla mokada karanne ekolage garment pitu wala adu piriwayata adu shramayata weda ganna mokada ehe ratawal wala shrama sookshama wedi puruma shrama sookshama wenna hetuwa rate janagahane wedi naha janagahane wedi una passe rassawal wala thiyena dena gana aduwi mokada minissu athirakan inna handa ekek kain karoth thawa ekek inna ekek me denne kithare etoda mehe thiyena garment mehe thiyenne janagahane aduwi etoda wedi puruma gewanna ඊට වඩා බයි පිටරටකට ගිහිලා තමගේ කම්පැනි එක පිහිටුවලා ඒ රටේ සේවකයන්ගේ වැඩ අරගෙන ලොකුට දින් වෙන්න. ඔන්න යහපත් ප්‍රතිඵලයක් එක්ක මේක තියෙන හැබැයි අයහපත් ප්‍රතිඵලයකුත් තියෙනවා. හරි අපි අයහපත් ප්‍රතිඵල ගැන කතා කරමු. එහෙනම් මොකද්ද අපිට අඩු පිරිවැට අමුසාවෙ ගෙන්න ගන්න පුළුවන්. හරි ඒ වගේම අපේ වෙළඳපොළ පුළුල් වෙනවා. නේද අපේ නිෂ්පාදිතව ගුණත් තියෙන යන ගෝලීය කරන්නේ නැහැ නේද? දැන් ඕගොල්ලෝ බලන්නකෝ. ඕගොල්ලෝ පිටරට තියෙන දන්තාලේපයක් පාවිච්චි කරනවා. හරි හිතන්නකෝ අපි close up kila mama hithara widiyata close up ekak pitrata da edit podi ipe kila mama hithara pitrata thiyena thawa ekak ape me pro guard pro gate kila ekuk thiyena hithara api pro gate kila ekak gattai kila pro gate kila ekak pawichchi karanawa api denna amma sik mara wenasa mara ne e dantala me mentha mara haba ape ekak aapu maha dal eh kila sarak widiyata thiyena divat ekak pichchila yanawa divat perana meken mentha kila ogalata denna ehema production එක product දෙකක් අතර ලොකු quality එකේ වෙනසක් තියෙනවා නම් අපිට දැනනවා නේද ඒ රටේ brand එක හොඳයි කියලා. එහෙනම් මෝලීකරණයේ යහපත් ප්‍රතිඵලයක් වෙන්නේ හොඳ quality brand අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙච්චර කලින් දැකම ඇති දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොන යහපත් ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. මොනවද නම් මේ අයහපත් ප්‍රතිඵල? එකම මතක් කරගන්න අයහපත් ප්‍රතිඵල ටික. මොනවද අයහපත් ප්‍රතිඵල වෙන්න පුළුවන්? අර මම කිව්වේ පිටරට ගිහිල්ලා එහි කම්පැනි ස්ථාපිත කරලා එහි තියෙන මිනිස්සුන්ගේ වැඩ අරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක යහපත් පැත්ත මොකක්ද? අපේ ලංකාවට එනවා කියලා හිතන්න වෙන රට කම්පැනිය. ඈ ලොකු කම්පැනිය ලංකාවේ පිහිටුවන. පිහිටුවර මෙහි තියෙන සම්පත් ටික එයා පාවිච්චි කරනවා. ඒතකොට දේශීය සම්පත් සූරා කරනවා. ඔය කෑගෙනනේ දේශපාලන තුන අපේ සම්පත් සූරා කරනවා කියලා. ඒක උට විතරයි සූරා කරන හොඳ වෙන කට්ටිය සූරා කරන හොඳ නැහැ. දේශීය සම්පත් සූරා කරන සිද්ධ වෙනවා. අපේ රටේ බුද්ධිගලණයක් සිද්ධ වෙනව නටවල වලට බුද්ධිගලණේ මේ දවස්වල දරුණුම දෙයක් මොකද බුද්ධිගලණේ කියන්නේ මේ දවස්වල දැවැන්ත සිද්ධ වෙන දෙයක් රටේ රජය මොකද කිව්වේ රටයක් අපි අවස්ථාව වෙනවා රජය කට්ටිය රට යන මලහත් විලව ඉගෙන ගත්ත මිනිස්සු ටික රට බෑන දැන් ඉන්නේ මැට්ටෝ කියලා කියන්න බෑ අඩු ඉගෙන ගත්ත මිනිස්සු මොඩයි කියලා කියන්න බෑ එක එක පැතිවල එක එක කට්ටිය ප්‍රගුණ කරලා දිනන දැන් නේ මොඩ නැහැ නමුත් දැනුම අර තරම් නැහැ අර දෙයක් හැම පැත්තකින් 360 view එකකින් බලන්න පුළුවන් මිනිස්සු ටික රට පැත්ත. දැන් ඉන්නේ එහෙම බලන්න බැරි කට්ටිය. ඒතකොට ඒ කට්ටිය වන්ද ගන්න ලේසි. එහෙනම් බුද්ධි ගලණය සිද්ධ වෙනවා. අපේ රටේ පුහුණු ශ්‍රමය පිට රටවල් වලට ගිහිල්ලා හොඳට සල්ලි අරගෙන ඒ රටවල් දිනු කරනවා. අපේ රට එකතන පළවෙනි. ඔන්න ගෝලීකරණය අවාසිය. ලොකුම අවාසිය ගෝලීකරණය. මොකද්ද? අලංකාරකාරය අරගලේ පැත්තට ගිහින් කට්ටිය ඉන්නවද බලන්න මේ හැටි. පෞද්ගලික මම ගියා. ඉතල දැකපෙක සංසිද්ධිය. ඔගොල්ලෝ කියන්නේ ඇති මම කන්ති ගිරත් ඇති කලින් අලගල අරගල කාලේ
dan wena mani tiyak vithara thippe wenama scene ekak thippe ora kattiya kaya ganna prashna eke podi film ekak thippa maha hite meka goliya karanaya hinda wenna mokada lokuwata minissu matravya walata appeni wenna pitara wallu thiyena e sirith thik takata loku balapama kella ganna ape lankawa gæla lama matravya pawichchi karala api hithanne kello ane hari sweet cute kello kollo enana apadi ආහාර කාරයෝ ඈ කාලකණි වැඩ කරන්නේ එහෙම නිකන් එහෙම වෙන්න තමයි මෙච්චර කාලයක් තිබ්බේ එහෙම තමයි තිබ්බේ තිබුණා දැන් වෙලා තියෙන්නේ මොකද ඒනි අනිත් පැත්ත දැන් ගෑනලා කැඩි කඩුවා හෙන්නේ මොකද ඇහෙන්නේ නැසුව හරියට අපිට ඕ සිග්නල් අවුලක් කියලා මගේ දැන් ඇහෙනවද ඒත් එහෙම තමයි සර් ඒ කියන්නේ කැඩි කැඩි දැහෙන්නේ ආ සර් පොඩක් පොඩක් ඉතින් දන්නේ නැත්ද ටාම් වෙනවා ඩූම් වෙනවා නේ බලමු දැන් ගොඩ වෙලාවක් යනකම් එහෙම වුණාද නැත්නම් මේ දැන්ද නැහැ ගොඩක් වෙලා ඉඳන් ආයහමත් ප්‍රතිපල ගැන කතා කරලා එක තමයි අපි කිව්වා රටේ දේශීය සම්පත් සුරා ගැනීම ලක් වෙනවා තව බුද්ධිගරණයක් වෙනවා තව මම දැන් එකක් කියාගෙන ගියේ අරගලේ කාලෙ වෙච්ච දෙයක් ගෑනු ළමයි මත්තාවේ පාවිච්චි කරන්න යනවා නේ පාවිච්චි කරනවා නේද ඔය කොල්ලෝ උන්ටලා වීඩියෝ දැකලාද නේද ගෑනු ළමයි මේව දුක් බලලු යවනවා හරි එහෙමයි දැන් රටේ ඇස් දෙකට දැක්ක කාරණාව මමයි කට්ටියත් එක්ක යනකොට දැන් අරගලේ කාලෙ ඉන්නවා ආච්චිලා ආච්චිලා ඔව් ආච්චිලා වුන 60 ගණන් විතර වෙච්ච කාන්තාවෝ ඉන්නවා සාපිරිමි ඉන්නවා දෙගොල්ලෝ ඉන්නවා කාන්තාවක් විකුණනවා රට සිකරට මේකෙන් පන්නන මොකද ඩියුටි ෆ්‍රී එකෙන් පන්නලා ඒක ඉන්න මිනිස්සුන්ගෙන් අරගෙන මෙයා මේ රීටේල් විකුණනවා කියන්නේ සිල්ලර විකුණනවා තොර පෙට්ටියක් ගන්න පුළුවන් ලූස් ගන්න පුළුවන් කොහොමද දැන් අපිට පේන දුරක් ඉන්නකොට ඒක කපල්ලයක් හිටෙත් ඇවිල්ලා කොල්ලා රුපියල් 1000 ගානක් විතර දික්කලා කියනවා සිගරට් පෙට්ටියක් දෙන්න කියලා ගෑල් ළමයන් එහෙම අතේ ඉන්නවා හරි සල්ලි මදි කෙල්ලට කියලා සල්ලි මදි කියලා කෙල්ල සල්ලි දෙනවා හරි කෙල්ලත් එක ශයා කරගෙන මේ දේවල් කරන්නේ අපි ඊට පස්සේ ජනාධිපති මන්දිරයට ගියා රෑ එතකොටත් ඉතින් කට්ටිය අර නිකන් දිනවුට් එකට ගියා වගේ එළියට වරු කට්ටිය සිගරට් කරනවා අරක් කරනවා කයිය කරනවා කනවා එහෙම තමයි ඒතකොට ඒක කපල් කපල් තමයි දැන් වෙන්නේ දැන් ඒක මොකද්ද අලුත් ප්‍රවණතාවය ඕක වෙලා තියෙන මොකක් හින්දාද පටහිතර විදියට අපේ සමාජ සංස්කෘතියේ වෙනසක් ඇති වෙලා ලොකු බලපෑමක් වෙනවා ගෝලීකරණය මොකද පිටරටෙන් සමාජ මාධ්‍ය දාලා තියෙනවානේ අපේ Facebook, Instagram, YouTube ඕවා තුල පිටරට වල කරන කටයුතු දකින්නවා අපි හිතර හිතර පේන්න ගන්නවනේ අපිත් කරා නම් හරිනේ එහෙම කොහොමද කරන්නේ ඔය ගෝලීකරණය කතන්දරෙත් එක්ක ලෝකේ හැමතරම ඇහෙනවත් දන්නේ නැහැ මාව දැන් මගේ ඉන්ටර්නෙට් අන්ස්ටේබල් කියලා වැටෙනවා අයහපත් ප්‍රතිඵලයන් විදිහට ඒ වගේම අපේ දේශීය කර්මාන්ත මොකද වෙන්නේ අඩපණ වෙන්න පටන් ගන්නවා ගෝලීකරණයත් එක්ක. ඒ කියන්නේ පිටරටවල තියෙන දැවැන්ත ව්‍යාපාර අපේ රටේ. අනේ අපේ රටේ පොඩියට හදාගෙන ඉඳන කාට එළව වෙලා යනවා. පැහැදිලි. හිතන්න අපි පොඩි ඕගොල්ලෝ දැකලා තියෙන දත් දෙහි කුඩු පැකට් තියෙනවා මේ කඩවල. පිට කෑවම සුදු වෙන්න කියලා මදි දෙනවා. ඒ මොකද දේශීය වශයෙන් කතා කරන්නේ. දැන් ඕකට ලොකු සමාගමක් ඇවිල්ලා අපේ සිග්නල් එක නැත්තම් අපේ ෆුඩ් බේස් එකෙන් ඉන්ටර්විය කාටත් යනවා කියලා දැම්මොත් ඒ මර මිනිස්සයා නැත්තම්
දේශීය කර්මාන්ත අඩපණ වීමක් ලක් වෙනවා සමාජ සංස්කෘතිය පිළිහිමන් ලක් වෙනවා ඕවගේ අයහපත් ප්‍රතිඵල තියෙනවා ගෝලීය කරන යහපත් මෙන්න අයහපත් ප්‍රතිඵලත් ගෝලීය කරන එක ඇති වෙනවා මේ ටික ගැන කරුණු හතරක් හෝ පහක් ඔගොල්ලෝ ඔළුවේ මතක තියාගන්න කටපාඩම් කරන්න ඕනේ මේ ටික තුන හතර බාරක් කියලා පස්සේ ඔයගලන්ට පැහැදිලි වෙනවා බලන්න ටියුට් එක යහපත් ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල චුට්ටක් කියවගන්න දෙපැත්ත මම කියපු ටික තියෙනවා සහ වැඩිපුරත් එක්ක තියෙනවා Kiva gana prashnayak api karamu. Right, lamai. Enna ogolange dute ekek prashnanka panas denna panas pahata enna prashnanka panas pahata enna prashnanka panas paha kiyawoth goliya karana gana adahasak tiyena ne kiyawagana prashnanka panas paha ගෝලීයකරණය යන කුමක්ද අර්ථකථනය කර එය දේශීය ව්‍යාපාර කෙරෙහි ඇති කරන ධනාත්මක හා ඍණාත්මක බලපෑම් දෙක බැගින් විස්තර කරන්න. එහෙනම් ඕගොල්ලන්ට අමු අමුවේම ওই තීරණ ටික ලියත හැකියි. ගෝලීයකරණය නිර්වචනය ලියන්න ඕනේ කොහොමද මේ ගහන්නේ? ගෝලීයකරණය යන කුමක්ද අර්ථකථනය කරන්න. ගෝලීයකරණය නිර්වචනය ලියන්න පුළුවන්. යහපත් ප්‍රතිඵල නැත්නම් ධනාත්මක ප්‍රතිඵල සහ ඍණාත්මක බලපෑම් ওই දෙක ලිස්තර කරන්න ඕනේ. දෙක බැගින් විස්තර කරන්න විස්තර කරන්න කියුවා ඊපස්සේ ලොකුවට මේක විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද නම් ගෝලීයකරණය කියන කොටසට ලකුණු හම්බ වෙනවා ඊට පස්සේ දෙක බැගින් තියෙන එකට හතර බැගින් ලියන්න හරි පොයින්ට් හතරක් ලියන්න ධනාත්මක බලපෑම ඒ කියන්නේ යහපත් ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල හතරක් ලියන්න ලකුණු සම්පූර්ණ අපි ලියමු උත්තරේ අපි ලියමු ලියන්න ප්‍රශ්න අංකය දාගන්න ප්‍රශ්න අංක 55 උත්තර වෙන පටන් ගමු ආර්ථික ක්‍රමා දේශපාලනමය ආර්ථික ක්‍රමා දේශපාලනමය හා සංස්කෘතික වශයෙන් හා සංස්කෘතික වශයෙන් රටවල් අතර ඇති අන්තර් සම්බන්ධතාව රටවල් අතර ඇති අන්තර් සම්බන්ධතාව රටවල් අතර ඇති අන්තර් සම්බන්ධතාව ගෝලීයකරණය ලෙස හැඳින්වේ ගෝලීයකරණය ලෙස හැඳින්වේ නිර්වචන ලියුවා ඊට පස්සේ ලියන්න ධනාත්මක බලපෑම ධනාත්මක බලපෑම ඔගොල්ලෝ ලියා ගන්න ඇති කියලා මම හිතනවා ළමයි එහෙම නේද ධනාත්මක බලපෑම අංක 1 පුළුල් වෙළඳපළක් නිර්මාණය වීම පුළුල් වෙළඳපළක් නිර්මාණය වීම පුළුල් වෙළඳපළක් නිර්මාණය වීම පුළුල් වෙළඳපළක් නිර්මාණය වීම අංක 2 නව තාක්ෂණයේ ගලා එීම මාව හරියට ඇහෙන්නේ නැතුවද නව තාක්ෂණයේ ගලා එීම අංක 2 නව තාක්ෂණයේ ගලා එීම
නව තාක්ෂණය කළා ඒ අංක තුන නව දැනුම හුවමාරු වීම නව දැනුම හුවමාරු වීම නව දැනුම හුවමාරු වීම අංක හතර ආර්ථික පිරිමැසුම් ලබාගත හැකි වීම ආර්ථික පිරිමැසුම් ලබාගත හැකි වීම ආර්ථික පිරිමැසුම් ලබාගත හැකි වීම රයිට් ලියන්න ඍණාත්මක බලපෑම ඍණාත්මක බලපෑම එක ගෝලීය තරගයට මුහුණ දීමන සිදුවීම ගෝලීය තරගයට මුහුණ දීමන සිදුවීම ගෝලීය තරගයට මුහුණ දීමන සිදුවීම ඇලිරක් ගහලා ඒකම තවත් අදහසක් වෙන වචනයකින් දේශීය කර්මාන්ත අඩපණ වීම දේශීය කර්මාන්ත අඩපණ වීම අංක දෙක උද්ධිගලණය නිසා උද්ධිගලණය උද්ධිගලණය නිසා පුහුණු ශ්‍රමයේ හිඟවීම උද්ධිගලණය නිසා පුහුණු ශ්‍රමයේ හිඟවීම අංක තුන අලෙවි කරන පිළිවෙයි කියලා යන මාකටිං කරන ලොකුවට පිටරටකට පාන්න අලෙවි කරද්දී පොලිය කරණය තුළ ලොකු තරංකාරීත්වයක් තියෙනවා ලොකු ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් දානවා එන ඒවට ලොකුවට වීදම් කරනවා අලෙවි කරන පිළිවෙයි කියලා යන අලෙවි කරන පිළිවෙයි කියලා අංක හතර අවසානික ජීවන රටාව හා ජීවන රටාව හා මේ ටිකම තමයි ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙන්නේ ජීවන රටාව හා සංස්කෘතිමය වටිනාකම් වෙනස් වීම තුළ ජීවන රටාව හා සංස්කෘතික වටිනාකම් වෙනස් වීම නිසා සංස්කෘතිය වටිනාකම් සංස්කෘතිමය වටිනාකම් වෙනස් වීම නිසා දේශීය කර්මාන්ත අඩපණ වීම ජීවන රටාව හා සංස්කෘතික වටිනාකම් වෙනස් වීම නිසා දේශීය කර්මාන්ත අඩපණ වීම right පැහැදිලි right ළමයි ඊළඟ කොටස ඊළඟ කොටස අපිට තියෙන්නේ වාණිජ්‍යය පැහැදිලි කරගන්න right පටන් ගත්තම වාණිජ්‍ය කියන වචනේ පොඩි පැහැදිලි කිරීමක් අහු වුණා නමුත් දැන් වාණිජ්‍ය කියන දේ හරියට පැහැදිලි කරගන්න යන්න වාණිජ්‍යය ළමයි වාණිජ්‍යය අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් හරි වාණිජ්‍යය කොටස් දෙකයි
පැත්තකට අපි කියනවා වෙළඳාම් අනිත් එකට අපි කියනවා උපකාරක සේවාව වෙළඳාම උපකාරක සේවාව මේකට තවත් තවත් කියනවා ව්‍යාපාර සහාය සේවා එහෙනම් මොකද්ද කොටස් දෙක වාණිජ්‍ය කොටස් දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන් එකක් වෙළඳාම අනිත් එක උපකාරක සේවා එහෙම නැත්නම් ව්‍යාපාර සහාය සේවා වෙළඳාම ඕගොල්ලෝ දන්නවද වෙළඳාම රට ඇතුලේ සිද්ධ වෙනවා රටෙන් පිටරට වල සිද්ධ වෙනවා එහෙනම් අපිට වෙළඳාම කොටස් දෙකකට නැවත කඩා ගන්න පුළුවන් දේශීය වෙළඳාම විදේශීය වෙළඳාම පැහැදිලි දේශීය වෙළඳාම විදේශීය වෙළඳාම ඔය දේශීය විදේශීය වෙළඳාමත් නැවත කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් නේද දේශීය වෙළඳාම අපි දන්නවා තොග වෙළඳාම තියෙනවා තිල්ලර වෙළඳාම තියෙනවා විදේශීය වෙළඳාම ඇතුළේ තියෙනවා අපි ආනයනය කරනවා අපනයනය කරනවා අපිට හරි කෙලියක් නම් වෙලා තියෙන්නේ නේද අපේ රටේ අපේ රටේ ආනයනය වැඩි අපනයනය අඩුයි ඇත්තම අපි අපනයනය කරන්න දේවල් නැහැ ඔක්කොම ආනයනය කරන සීන් එකේ ඉන්නේ පිටරෙත් ආනයනය කරනවා පොල් ගෙඩිත් ආනයනය කරනවා සහලුත් ආනයනය කරනවා අනේ මං තාඩි දවසක් ගියන පස්සේ පිරිමි කට්ටියත් ආනයනය කරයි ඇයි ඒ ලංකාවේ 2021 අවුරුද්දට තත්කල කාන්තාව 100කට පිරිමි 91යි වැඩි කුරින්න ගන්න මුලින් කියන්නේ කාන්තාව 100යි පිරිමි 91යි දැන් ඒක ලොවෙන් අඩුවිලා දැන් ඊයේ බලන්න හැමදාම මිනිස් බලන්න වැඩිපුර මැරලා තියෙන කවුද පිරිමි අර ඊයේ එකෙක් කෝච්චිය නවත්තන්න ගිහිල්ලා යන කෝච්චිය නවත්තන්න ගිහිල්ලා මේ මුපත කපාගෙන මේ කෝච්චිය අඩබලා හැප්පිලා කෝච් මාර්ග මහා මාර්ග කෝච්චි ඒ කෝච්චි මාර්ග මොකද අපි කියන්නේ දුම්රිය පිවිසුම් මාර්ග රේල් ගේට්ටු කියලා කියන්නේ ඒ වගේ තැන් වලදී ඇක්සිඩන්ට් වෙලා කොල්ලෝ පිරිමි නැතිද ගහමරාගෙන පිරිමි නැතිද ඉතින් අපේ පැත්තේ ඔයගොල්ලන්ට මතක ඇති නිවුස් බලන්න හොඳට ස්වර්ණවාහිනී නම් සාමාන්‍යයෙන් යන්නේ නැහැ දෙරණ යන්නේ නැහැ දැන් හැමෝම බලන්නේ නිවුස් සියත channel එකේ සියත channel එකේ නිවුස් ගියා ඊයේ අන්තිම නිවුස් වල අන්තිමම තියෙනවා අර දේශීය පුවත් කෙටියෙන් කියලා දානවා ඒ කෙටියෙන් යන පුවත් එක තියෙනවා අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක්ට සංගීත සංදර්ශකයා සංගීත සංදර්ශකට ගිහිල්ලා ඒක වෙච්ච බයිපාස් වීමක් හින්දා පිරිසක් කැවිලා පහර දීලා එක මිනිස්සෙක් මරලා උට අවුරුදු 28ක් 30ක් වගේ මොටි පොතේ මගේ වයස වගේ වෙනස් වෙයි කොල්ලෙක් මරලා කපුල් එහෙම කපන වෙලක දාලා ගිහින් ඉතින් කාන්තාව වැඩි වෙනවා පිරිමි අඩු වෙනවා ඉපදින ඉපදින හැම කෙනෙක්ම කාන්තාව එක්ක ඉන්නවා ඒක ඊතල කාන්තාව දැන් ඉපදින ප්‍රමාණය වැඩි එහෙනම් මොකද වෙන්නේ අන්තිර පිරිමි පිටරටින් ගෙන්නන්න වේ ඕල්ලන්ට දුක හිති හරි කැලමයි ආසරි ආනේ මම ගෙන්න ගන්නවා කොරියන් කොල්ලෙක් නේද කොරියන් කට්ටිය ආස කට්ටිය ඉන්න කොරියන් කොල්ලෙක් ගෙන්න ගන්නවා තව කට්ටිය මම ගෙන්න ගන්නවා බ්ලැක් ඇමරිකන් කොල්ලෙක් ඒ සමාජයේ රිකුත් දන්න කෙනෙක් කියන රයිට් එහෙනම් වෙළඳාම දේශීය විදේශීය කරුණස් දෙකයි දේශීයක නැවත කොටස් දෙකකට බෙදෙනවා විදේශීයක නැවත කොටස් දෙකකට බෙදෙනවා මෙතනින් වැදගත්ම දේ තමයි මේ උපකාරක සේවා ටික ඔයගොල්ලෝ මම හිතේ දන්නවා මෙතන ෆස්ට් චොයිස් සෙකන්ඩ් චොයිස් කරන ළමයි ඉන්නවා සෙකන්ඩ් චොයිස් කරන කට්ටිය දන්නවා උපකාරක සේවාව නම් අපිට පහක් අඳුරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් එක බැංකු කටයුතු දෙක රක්ෂණය තුන ප්‍රවාහනය හතර සංනිවේදනය පහ ගබඩාකරණය අවර නිර්වචනයක් කියවුවොත් ව්‍යාපාර උපකාරක සේවා කියන්නේ මොකද්ද කියලා ව්‍යාපාරවල කටයුතු පවත්වාගෙන යන්න ඒගොල්ලෝ කරන ව්‍යාපාර කාර්යයන් පවත්වාගෙන යන්න උපකාරක සේවාවක්. බැංකුව මොකද කරන්නේ? ගනුදෙනු කිරීම පහසු කරගන්න උදව් කරනවා. රක්ෂණ ආයතන මොකද කරන්නේ? ව්‍යාපාරයේ අවධානම් රක්ෂණය කරනවා. අවධානම් බාර ගන්න. ප්‍රවාහන සේවාවන් සපයන කට්ටිය අපි හදන නිෂ්පාදිත අවධානයන් වලට ගිහින් බාර දෙනවා. වෙළඳපොළට සම්පූර්ණ කරනවා. සන්නිවේදනයේ සන්නිවේදනය නැතුවම බෑද ව්‍යාපාර වල නේද ව්‍යාපාර වල ඇල්මති පාර්ශවයන්ට ව්‍යාපාර අභ්‍යන්තරයේ හා බාහිර පාර්ශවයන් එක්ක කටයුතු කරන්න සන්නිවේදනය ඕනේ ගබඩාකරණය ගබඩාකරණය කියන්නේ සේවාව අපිට ව්‍යාපාර ඇතුළේ ගබඩා කරන්න බැරි වුණොත් මෙතන අරගෙන ගබඩා කරනවා දැන් රජයේ දී ගබඩා කරන කාලය මෛත්‍රීවාල
ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ උපදතරේ ප්‍රයෝජනවත් වැඩක් කළා රනිල් වික්‍රමසිංහ මත්තල ගුවන්තොටුපලේ ගබඩාවක් දාගත්ත වී ගබඩාවක් ගබඩා පහසුකම් ඔන්න උදාහරණයක් එහෙනම් ඔන්න විද්‍යුත් සෝරි වාණිජ්‍ය කියන දේ අපි පැහැදිලි කරගත්තා වාණිජ්‍ය නම් නිර්වචනය ඔයගොලු දන්නවා හරිම ලේසි වෙළඳා මහා උපකාරක සේවායන් දෙකෙහි එකතුව වාණිජ්‍ය වේ ආයතනයක් අපි කතා කරමු වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද වෙළඳාම සහ උපකාරක සේවා සියල්ල එකතු වූ විට වාණිජ්‍ය ලෙස හැඳින්වේ ආපහු කියන්න වෙළඳාම හා උපකාරක සේවායන් සියල්ල එකතු වූ විට වාණිජ්‍ය ලෙස හැඳින්වේ එහෙනම් ළමයි වාණිජ්‍ය නිර්වචනය ඔයගොල්ලන්ට සමීකරණයක් ඇසුරින් කියන්න පුළුවන් වාණිජ්‍ය යනු මොකද්ද වෙළඳාම ප්ලස් උපකාරක සේවා ඔය ටියුට් එකේ තිය අතේ තියෙන ළමයි ඔක ලියා ගන්න වෙළඳාම ධර්ම උපකාරක සේවා I told them they must be a Villa Dam, අටවල දිලේ යන සමහර ගෞරවලම් වලදී රස කැවි හදලා දෙනවා සමහර කට්ටියට ගේ ජීවිතේ තියෙන කොළ මිටි ටිකක් බඳලා දෙනවා අල්ල ජාති දෙනවා කෝල් ගිනි දෙනවා කොහොම හෝ කරලා දෙනවා ඕක මූත් කරගන්න බැරි වෙන කට්ටිය කඩේ තියෙන ටොපි චොකලට් ටිකක් අරන් ගිහලා පිකු නැත්තම් කෝල් ගිනි ටිකක් කඩෙන් ගන්න හරි පිකු කොහොම හරි දැන් උතන වෙළඳාමක් සිද්ධ වෙනවනේ මොකද්ද ඔයා ඇවිල්ලා විකුණු කරුවේ ඒකට එන ඔයාගේ ඉස්සරහා එන්න ඉන්න කට්ටිය පාරිභෝගිකයෝ දරුද මොකද්ද එහෙනම් මොකද වරද මුතෙන්දි වෙන්නේ ඔයා වෙළෙන්දෙක් විදියට ගානක් කියලා භාණ්ඩයක් එයාට දෙන්නකොට එයාගේ අතේ ඒ ගාන තියෙනවා නම් ඔයා ගාවට ඇවිල්ලා ඒ සල්ලි දීලා ඒ භාණ්ඩේ ගන්න. එහෙනම් ඔයාගේ අයිතියට දෙ තිබ්බ දෙයක් දැන් දෙනවා තව කෙනෙක්ට. එයාගේ අයිතියට දෙ තිබ්බ දෙයක් ඔයාට දෙනවා. එහෙනම් මම ව්‍යාපාරිකයෙක් නම් මෙතන ඔයාලා ගන්නෙකු කරුවෝ නම් මගේ යට දෙ තිබ්බ භාණ්ඩයක් මගේ අයිතියට දෙ තිබ්බ භාණ්ඩයක් මං අයිතිය පවරනවා ගන්නෙකු කරුවා වෙන ඔයාට. ඔයාගේ යට දෙ තිබ්බ මුදල් ටික මට පවරනවා එහෙනම් මොකද වෙන්නේ ගැණුම් කරුවන් සෝරි විකුණුම් කරුවන් හා ගැණුම් කරුවන් අතර යම්කිසි මුදල් ප්‍රතිස්ථාපනයක් තත් යම්කිසි ප්‍රතිස්ථාපනයක් තත් ප්‍රතිස්ථාපන කියලා කියන්නේ දෙපැත්තම පිළිගන්න පොදු දෙයක් එක මුදල් එක චෙක් ආ එක ඉසි කෑෂ් පොරි ලෝඩ් එකක් වෙන්න පුළුවන් ප්‍රතිස්ථාපනයට තේ බාණ්ඩ හා සේවා වල අයිති මොකද කරන්නේ උවමාරු කර ගැනීම වෙළඳාමයි උපකාරක සේවා කියලා කියන්නේ මං කලින් කිව්වා ව්‍යාපාර කටයුතු වල සහාය වන සේවාවන් ආ එහෙනම් බලන්න මෙතන නිර්වචන දෙක. වෙළඳාම නිර්වචනේ ඉවිගහ ගන්න හොඳට බලන්න. ගැණුම් කරුවෙකු හා විකුණුම් කරුවෙකු අතර කිසියම් ප්‍රතිස්ථාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවා වල අයිතිය උවමාරු වීමේ ක්‍රියාවලියයි. එහෙනම් නිෂ්පාදිත වල අයිතිය උවමාරු වීමේ ක්‍රියාවලිය මොකටද? ප්‍රතිස්ථාවකට යටත් කවුරු කවුරු අතරද? විකුණුම් කරුවන් හා ගැණුම් කරුවන් අතර. අයිඩියා එක උඩට යන්න. උපකාරක සේවාවන් ගත්තොත් එහෙම ව්‍යාපාර කටයුතු වලට පහසුකම් සලසන සේවා මින් අදහස් වේ. නෑ ඉරි ගහ ගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු වල පහසුකම් සලසන සේවාවන්. රයිට්. පොඩි ප්‍රශ්නයක් අපි ලියා ගන්න ඕනේ. ප්‍රශ්නයක් අපි කතා කරන්න ඕනේ. කොහෙන්ද අර කලින් ඉඳපු ළමයි දැන් ප්‍රශ්න අංක 49 තියෙනවා නේද වාණිජ්‍ය හා ව්‍යාපාර අතර සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් වාණිජ්‍ය කියන දේ දන්නවනේ වෙළඳාම හා උපකාරක සේවාවල එකතුව. ව්‍යාපාර කියලා කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක එකතුවක්. ව්‍යාපාරයක් කියනකොට මම යටින් මතක ලියන්න. ව්‍යාපාරයක් කියලා කියන්නේ වාණිජ්‍ය සහ කර්මාන්ත වාණිජ්‍ය සහ
කර්මාන්ත වල එකතුව ව්‍යාපාරය කර්මාන්ත කර්මාන්ත කියලා කියන්නේ ඔය දන්න ඕගොල්ලෝ නිෂ්පාදන කර්මාන්ත එහෙනම් නිෂ්පාදනය කරන එක සහ වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද අන්තර්ජාලය පාවිච්චි කරගත්තොත් විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාලය නැතුව පාවිච්චි කරගත්තොත් නිකම් වාණිජ්‍ය වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු හරි හොඳට මතක තියාගන්න වාණිජ්‍ය කියන වචනේ આવොත් මිලදී ගැනීම විකිණීම කටයුතු බලන්න වෙළඳපා වෙළඳාමේ සිද්ධ වෙන්නේ මිලදී ගැනීමයි විකිණීමයි නේද ආනයනය කරනවා අපනයනය කරනවා මිලදී ගන්නවා විකුණනවා එහෙනම් ඒවට උපකාර කරන සේවා සියල්ලම තමයි වාණිජ්‍ය කියලා කියන්නේ අපිට සරල අදහස ගන්න පුළුවන් වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද වෙළඳාම සහ උපකාර සේවා වල එකතුව එහෙම නැත්නම් අපිට කියන්නේ වාණිජ්‍ය කියලා කියන්නේ මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු ඕකයි කර්මාන්තයි දෙක එකතු කරන ව්‍යාපාර හරි වාණිජ්‍ය කියලා කියන්නේ එතකොට වෙළඳාම හා උපකාර සේවා වල දෙකේම එකතුව මොකද්ද මේ අතර තියෙන සම්බන්ධය ව්‍යාපාර කියලා කියන්නේ වාණිජ්‍ය සෝරි වාණිජ්‍ය කියලා කියන්නේ ව්‍යාපාර වල උපකොටසක් වාණිජ්‍ය කියලා කියන්නේ ව්‍යාපාර උපකොටසක් දැක්කනේ අපි වාණිජ්‍ය තමයි දැන් කොටස් වලට බෙදාගත්තේ වෙළඳාමයි උපකාරක සේවයි කියන දෙකේ කොටස් දෙක එකතුවට නමුත් මේ වාණිජ්‍ය කියන එක මොකේ උපකොටසක්ද ව්‍යාපාර උපකොටසක් අන්නෝක තමයි සම්බන්ධතාවය මේ දෙක අතර තියෙන්නේ ව්‍යාපාර වාණිජ්‍ය අතර සම්බන්ධතාවය ඕක අපි ලියාගමු මෙහෙම ලියන්න වෙළඳාම හා උපකාරක සේවා වල එකතුව වෙළඳාම සහ උපකාරක සේවා වල එකතුව වාණිජ්‍ය ලෙස හැඳින්වේ වෙළඳාම හා උපකාරක සේවා වල එකතුව වාණිජ්‍ය ලෙස හැඳින්වේ ඕකට තවත් අර්ථකථනයක් තමයි මම කිව්වේ මොකද්ද මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු වාණිජ්‍ය කියලා කියනවා වඩා පොඩක් පුළුල් මේ අර්ථකථනය වෙළඳාම හා උපකාරක සේවාවල එකතුව වාණිජ්‍ය ලෙස හැඳින්වේ ඊට පස්සේ ලියන්න පුළුවන් පල්ලෙහා පොයින්ට් එක දෙවනි පොයින්ට් එක වාණිජ්‍ය හා කර්මාන්ත වල එකතුව වාණිජ්‍ය හා කර්මාන්ත වල එකතුව වාණිජ්‍ය හා කර්මාන්ත වල එකතුව ව්‍යාපාර ලෙස හැඳින්වේ ව්‍යාපාර ලෙස හැඳින්වේ වාණිජ්‍ය හා කර්මාන්ත වල එකතුව ව්‍යාපාර ලෙස හැඳින්වේ තුන්වෙනි පොයින්ට් එක වාණිජ්‍ය ව්‍යාපාර වල කොටසකි වාණිජ්‍ය ව්‍යාපාර වල කොටසකි එනම සම්බන්ධතාවය වාණිජ්‍ය ව්‍යාපාර වල කොටසකි අපිට මේ තුනම දාලා හරි ඔය කියපු වාක්‍ය තුනම දාලා එක රූප සටහනක් ඇඳලා දෙන්න පුළුවන් ඒ රූප සටහන ඔයගොල්ලෝ පොතේ ඇඳ ගන්න පොතේ නෙමෙයි දැන් ඔය ලියන ප්‍රශ්න ගාවින් ඇඳ ගන්න එතකොට පැහැදිලි ව්‍යාපාර උඩින්ම ලියනවා ව්‍යාපාර මොන දෙකේ එකතුවද ව්‍යාපාර කියලා කියන්නේ වාණිජ්‍ය හා කර්මාන්ත යන දෙකේ එකතුව වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද වෙළඳාම උපකාරක සේවා ආයඳ ගන්න මේක ලියන්න මෙහෙම වාක්‍යකින් මෙම සම්බන්ධතාවය මෙම සම්බන්ධතාවය මේ වාක්‍යය ලියලා මේ රූපතර ඇඳ ගන්න මෙම සම්බන්ධතාවය පහත සටහනෙන් පෙන්නුම් කළ හැක පහත සටහනෙන් පෙන්නුම් කළ හැක මෙම සම්බන්ධතාවය පහත සටහනෙන් පෙන්නුම් කළ හැක එහෙම කියලා මේක ඇඳ ගන්න පනස් එක් වෙනි ප්‍රශ්නයට එන්න පනස් එක් වෙනි ප්‍රශ්නයේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒක මම ෂෙයා කරොත් ස්ක්‍රීන් එක මම පෙන්නන්නම් මේ දින 51 වෙනි ප්‍රශ්නයේ තියෙනවා
ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර හා මහා ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර අතර පවතින වෙනස්කම් දක්වන්න. ඒක නෙමෙයි ප්‍රශ්නේ තේරුම. ඉලෙක්ට්‍රොනික වාණිජ හා ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර අතර වෙනස්කම්. ඒක හැදෙන්න ඕනේ එහෙමයි. ඕගොල්ලෝ පොතේ ලියා ගන්න. ඉලෙක්ට්‍රොනික වාණිජ හා ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර අතර පවතින වෙනස්කම්. නැත්නම් විද්‍යුත් වාණිජ හා විද්‍යුත් ව්‍යාපාර අතර පවතින වෙනස්කම්. ඒ වචන දෙක හොඳයි. ඉලෙක්ට්‍රොනික වචනයක් නැති වුණත් කමන්නේ නැහැ. විද්‍යුත් වාණිජ හා විද්‍යුත් ව්‍යාපාර අතර පවතින වෙනස්කම්. Right. අපි මේ ප්‍රශ්නය කරමු. විද්‍යුත් වාණිජ හා විද්‍යුත් ව්‍යාපාර අතර තියෙන වෙනස්කම් ගැන කතා කරන්න තියෙන්නේ. විද්‍යුත් වාණිජ කියන එක මම ඉවලෙත් තාප දැක්වුවා. විද්‍යුත් වාණිජ දැන් ඔයගොල්ලෝ වාණිජ දන්නවා. වාණිජ කියලා කියන්නේ වෙළඳාම හා උපකාරක සේවා වල එකතුව. විද්‍යුත් වාණිජ කියලා කියන්නේ පොඩක් පැටලෙනවා දැන් ඕගොල්ලන්ට. විද්‍යුත් වාණිජ කියලා කියන්නේ මම කියන වාණිජ කියන එකේ සරල අදහස තමයි මිලදී ගැනීම හා විකිණීම කියලා. ඔබට විද්‍යුතය ගැනම අපි කියනවා අන්තර්ජාලය හරහා. අන්තර්ජාලය හරහා මිලදී ගැනීම හා විකිණුම් කටයුතු විද්‍යුත් වාණිජය. විද්‍යුත් ව්‍යාපාර නම් කියලා කියන්නේ මොනවද? ඔය අන්තර්ජාලය පාවිච්චි කරලා නිෂ්පාදනය, අලෙවිය, දබඩාකරණය, මූල්‍ය, මානව සම්පත්, පර්යේෂණ හා සංවර්ධන මේ හැමදේම අන්තර්ජාලය පාවිච්චි කරලා පරිගණක ජාලයක් වගේ සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාරය. මේ දෙක අතර වෙනස්කම් කියන්නයි තියෙන්නේ. අපි ලියාගෙන ඉවරලා කතා කරමු. අපි ලියාගමු. පොතේ දෙකට බෙදා ගන්න වම් අත පැත්තේ ලියාගන්න විද්‍යුත් වාණිජ්‍ය, දකුණු පැත්තේ විද්‍යුත් ව්‍යාපාර. දෙකට බෙදා ගන්න. විද්‍යුත් වාණිජ විද්‍යුත් ව්‍යාපාර. එහෙම විද්‍යුත් වාණිජ පැත්තේ මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු හා උපකාරක සේවා කටයුතු මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු හා උපකාරක සේවා කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීමයි. ඒ තමයි විද්‍යුත් වාණිජය කියලා කියන්නේ. මිලදී ගැනීම විකිණීම සහ ඒකට අවශ්‍ය කරන උපකාරක සේවාවන් මේ සියල්ල අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම. අන්තර්ජාලය හරහා සිදු කිරීමයි විද්‍යුත් වාණිජය. ඒ කියන්නේ නිර්වචනය තමයි මේ පළවෙනි වෙනස්කම. ඒක නෙමෙයි. එහා පැත්තේ විද්‍යුත් ව්‍යාපාරවල අපි කියනවා ව්‍යාපාරවලට අදාළ සියලු කාර්යයන් අන්තර්ජාලය හරහා සිදු කිරීම. අන්තර්ජාලය හරහා සිදු කිරීමයි ව්‍යාපාර වල අදාළ සියලු කාර්යයන් අන්තර්ජාලය හරහා සිදු කිරීමයි. ළමයි දෙවනි පොයින්ට් එක කියනකොට මට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔයාලට. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ විද්‍යුත් ව්‍යාපාර ගැන නේද? විද්‍යුත් ව්‍යාපාර. මෙතෙන්දී විද්‍යුත් වාණිජය. නිකන් බලන්න ඕන පොඩ්ඩක් මේ දිහා. විද්‍යුත් වාණිජය කියලා කියන්නේ මිලදී ගැනීම හා විකිණීම. ඒ කියන්නේ මාකටින් පැත්ත. අලෙවි කරන එක. විද්‍යුත් ව්‍යාපාරය තුල අලෙවියක් තියෙනවා. නිෂ්පාදනයක් තියෙනවා. දබඩාකරණයක් තියෙන මූලය. එහෙනම් කවුද වඩා ලොකු? ව්‍යාපාර ලොකු. වාණිජ්‍ය පොඩි.
එන රවුමක් ඇතුලේ ඇඳුද්දොත් එහෙම විද්‍යුත් ව්‍යාපාර කියලා කියන්නේ ලොකු රවුමද පොඩි රවුමද ලොකු රවුම විද්‍යුත් ව්‍යාපාර පොඩි රවුම තමයි විද්‍යුත් වාණිජය එහෙනම් අපිට විද්‍යුත් වාණිජ පැත්තේ තියෙන එක වෙනස්කමකට කියන්න හැකි විද්‍යුත් ව්‍යාපාර වල එක් උප කොටසකි උපසාධකයි ලියන්න මේ පැත්තේ විද්‍යුත් ව්‍යාපාර වලට අයත් එක් උප කුලකයකි විද්‍යුත් ව්‍යාපාර වලට අයත් එක් උප කුලකයකි ඇලිරක් ගහලා එතනම ලියන්න සාපේක්ෂව ඇලිරක් ගහලා මේ පැත්තෙම ලියන්න සාපේක්ෂව පටු හා සරල වේ පටුයි මෙල මිකිලිම මිලදී ගැනීම විතරයි පටු හා සරල වේ සාපේක්ෂව පටු හා සරල වේ විද්‍යුත් ව්‍යාපාර පැත්තේ ලියමු අපි විද්‍යුත් ව්‍යාපාර පුරුල් සංකල්පයකි විද්‍යුත් ව්‍යාපාර පුරුල් සංකල්පයකි විද්‍යුත් ව්‍යාපාර පුරුල් සංකල්පයකි ඒක පැත්තේ ලියාගත්ත හැකි සාපේක්ෂව පුරුල් හා සංකීර්ණ වේ යැලිර ගන්න ලියන්න සාපේක්ෂව පුරුල් හා සංකීර්ණ වේ විද්‍යුත් වාණිජ පැත්තේ තුන්වෙනි වෙනස්කම ලියන්න මූලිකවම නිෂ්පාදිත මිලදී ගැනීමේ හා විකිණීමේ නිෂ්පාදිත මිලදී ගැනීමේ හා විකිණීමේ මූල්‍ය ගනුදෙනු වලට අදාළ වේ මූලිකවම නිෂ්පාදිත මිලදී ගැනීමේ හා විකිණීමේ මූල්‍ය ගනුදෙනු වලට අදාළ වේ එනම් විද්‍යුත් ව්‍යාපාර පැත්තේ විතරක් පුරුල් දැන් ලියන්න විද්‍යුත් ව්‍යාපාර පැත්තට නිෂ්පාදනය කමා අලවිකරණය නිෂ්පාදනය අලවිකරණය මූල්‍ය කටයුතු මූල්‍ය කටයුතු මානව සම්පත් කමාද දාලියන්න තියෙන්නේ මානව සම්පත් පරිපාලන යනාදී සියලු අංශවලට අදාළ වේ. පරිපාලන යනාදී සියලු අංශවලට අදාළ වේ. පරිපාලන යනාදී සියලු අංශවලට අදාළ වේ. විද්‍යුත් වාණිජ පැත්තේ තව වෙනස්කමක් විදිහට අපි ලියන්න පුළුවන්. මම හිතේ අපේ හතරවෙනි වෙනස්කම. සාපේක්ෂව බාහිර ගනුදෙනුකරුවන් වෙත නැඹුරුවක් දැකිය හැකියි. සාපේක්ෂව බාහිර ගනුදෙනුකරුවන් වෙත නැඹුරුවක් දැකිය හැකියි. ඒ කියන්නේ ව්‍යාපාරයේ එළියේනේ ගනුදෙනු කරන්නේ. මිලදී ගැනීම හා විකිණීම කරන්නේ පිට පාර්ශ්වයන් එක්කනේ. ඒතකොට සාපේක්ෂව බාහිර ගනුදෙනු කරන බාහිර පාර්ශ්වයන් සමග සමා නැඹුරුවක් තියෙනවා. සාපේක්ෂව බාහිර ගනුදෙනු කරන වෙත නැඹුරුවක් දැකිය හැකියි. විද්‍යුත් ව්‍යාපාර කොහොමද එහෙනම්? මේ නිෂ්පාදනය ගැන අලෙවිගෙන ගමනාකරණය ගැන මූලලේ මානව සම්පත එහෙනම් සාපේක්ෂව අභ්‍යන්තර
කියන්න සාපේක්ෂව අභ්‍යන්තර සේවකීන් වෙත සාපේක්ෂව අභ්‍යන්තර සේවකීන් වෙත සාපේක්ෂව අභ්‍යන්තර සේවකීන් වෙත නැඹුරුවක් දැකිය හැක නැඹුරුවක් දැකිය හැක ළමයි තව වෙනස්කම් තුනක් තියෙනවා අපේ ඒක ලියා ගන්න එක වටිනවා වැඩි හොඳකට හරි එහෙනම් ඊළඟ එක පස්වෙනි එක ලියන්න විද්‍යුත් වාණිජ පැත්තේ ගනුදෙනු කරුවන් මම හිතනවා ඔයගොල්ලෝ ලියන් යනවායි කියලා ගනුදෙනු කරුවන් කමා සැපයුම් කරුවන් ගනුදෙනු කරුවන් සැපයුම් කරුවන් සමග ඇති සම්බන්ධතා මත පදනම් වේ විද්‍යුත් වාණිජ ගනුදෙනු කරුවන් සැපයුම් කරුවන් සමග ඇති සම්බන්ධතා මත පදනම් වේ ඊළඟට විද්‍යුත් ව්‍යාපාර පැත්තේ ලියන්න ගනුදෙනු කරුවන් කමා සැපයුම් කරුවන් සැපයුම් කරුවන් කළමනා කරුවන් සැපයුම් කරුවන් කළමනාකරුවන් ගනුදෙනු කරුවන් සැපයුම් කරුවන් කළමනාකරුවන් කමා සේවකීන් සේවකීන් කමා රජය ආදී උනන්දුවක් දක්වන පාර්ශව සමග උනන්දුවක් දක්වන පාර්ශව සමග උනන්දුවක් දක්වන පාර්ශව සමග ඇති සම්බන්ධතා මත පදනම් වේ ඇති සම්බන්ධතා මත පදනම් වේ විද්‍යුත් ව්‍යාපාර තව වෙනස්කම් දෙකක් කියන්න තියෙනවා අවසන් වෙනස්කම් දෙක මම දන්නවා අමාරු එක ටික ලියයි යද්දී නමුත් කියමු අමාරු දේවල් තමයි ලස්සන කොලොම්බියා කියන channel එක දන්නවනේ ඔයගොල්ලෝ මම හිතන්නේ මොදන්න කෙනෙක් නැතුව ඇති කියලා YouTube වලට නම් පෙරලියක් කරන්න කට්ටි කොලොම්බියා මේ ළඟදී වීඩියෝ එකක් එනවා යාර සුපුන් වෙනස් වෙන එකට සුපුන් කීලා ගලක් උඩ ගිහලා මේක පොඩි සෝස්තියක් දාලා උඩ කිල්ල වල සුපුන් වෙනස් වෙලා වෙන සුපුන් කෙනෙක් ඉන්නවා දැන් කියලා චරිතයක් වෙන පුද්ගලයෙක් දානවා. ඒ කතාව පටන් ගත්තී ට්‍රිප් එක කියලා තමයි මට මතක හිටි තිබ්බේ. ඒකේ අර රටා කියනවා නේද මේ තුරගමන් තමයි ලස්සනම කියලා කියන්නේ. තව තුර යන්න ඕනද කියලා හිතුවා. තුරගමන් තමයි ලස්සනම කියලා. මේකත් ඒ වගේ තමයි. හරි. අමාරු ගමන තමයි ලස්සන. හිත සැනසෙන කතා. සිත නිවන කතා. ඒ 6 වෙනි කියන්න විද්‍යුත් වාණිජයේදී විද්‍යුත් වාණිජයේදී අන්තර්ජාලයේ මැදගත කිරීම විද්‍යුත් වාණිජයේදී අන්තර්ජාලයේ මැදගත කිරීම අන්තර්ජාලයේ මැදගත කිරීම විද්‍යුත් ව්‍යාපාර පැත්ත ලියා ගන්න එහිදී අන්තර්ජාලය කමා බාහිර ජාලය අන්තර්ජාලය බාහිර ජාලය
අභ්‍යන්තර ජාලයක මාවක් අභ්‍යන්තර ජාලයේද භාවිත කෙරේ. අභ්‍යන්තර ජාලයේද භාවිත කෙරේ. අවසාන එක. එය අවසාන. විද්‍යුත් වාණිජ්‍යයට අවශ්‍ය වන්නේ විද්‍යුත් වාණිජ්‍යයට අවශ්‍ය වන්නේ විද්‍යුත් වාණිජ්‍යයට අවශ්‍ය වන්නේ වෙබ් අඩවියක් පමණි. විද්‍යුත් වාණිජ්‍යයට අවශ්‍ය වන්නේ වෙබ් අඩවියක් පමණි. විද්‍යුත් ව්‍යාපාර පැත්තේ මෙහිදී අන්තර්ජාලය නැත්නම් මෙහිදී වෙබ් අඩවියක් මෙහිදී වෙබ් අඩවියක් කමා පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ මුදුකාංගය කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් CRM පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ මුදුකාංගයක් වරණදෙලි CRM කියලා දාගන්න. කමා ව්‍යාපාර සම්පත් කළමනාකරණ මුදුකාංගයක් අවශ්‍ය කෙරේ. ව්‍යාපාර සම්පත් කළමනාකරණ මුදුකාංගයක් අවශ්‍ය කෙරේ. අනිත් ඕගොල්ලන්ට හැම ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑ. හරි. ඒක නිසා අපි මාරුවෙමු ප්‍රශ්නයකට. මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක ඒක ලේසි ඕගොල්ලන්ට බල බල ඉන්නවට වඩා. රයිට්. ස්ක්‍රීන් එක ෂෙයා කරොත්. අවශ්‍ය නෙමෙයි ෂෙයාර් වෙන්නේ. රයිට්. ෂෙයාර් කළොත් අපිට අපි දැන් ලිව්වේ වෙනස්කම් වාණිජ්‍ය හා විද්‍යුත් ව්‍යාපාර අතර තියෙන වෙනස්කම්. ඒ කියන්නේ මම හිතේ 49 ප්‍රශ්නේ. ඔව්. නෑ. අපි 49ක් ලිව්වනේ සම්බන්ධය එකක් ලිව්වා. අපිට ඊළඟට කරන්න පුළුවන් අතන තියෙන 54 තියෙනවා. නන රයිට්. 54 වෙනි ප්‍රශ්නේ තියෙනවා ළමයි ව්‍යාපාර ලෝකයේ වර්තමාන ප්‍රවණතා මගින් ව්‍යාපාර සිදුවෙති වෙනස්කම්. ඊට කලින් 53 නව ප්‍රවණතා. ඒක අපි කළානේ. නව ප්‍රවණතා අපි කළාද? ඔව් නව ප්‍රවණතා කළා. ඔය නව ප්‍රවණතා කරාම අපි ඊට පස්සේ 54 කරත හැකි. ව්‍යාපාර ලෝකයේ වර්තමාන ප්‍රවණතා මගින් ව්‍යාපාර දෙකිය හැකි වෙනස්කම් දෙකක්. නේද ඉසුරු අපි මේක කරා නේද? ප්‍රවණතා ටික ලිව්වා නේද? විස්තර කරන් ගියානේ. ඔව් ලිව්වා. ආරයිට්. බලන්න වර්තමාන ප්‍රවණතා නිසා වෙනස්කම් වෙලා තියෙන දේවල් මොනවද ව්‍යාපාරවල? ඕගොල්ලෝ හිතන්නේ මොනවා හොගෙන්නද? ඔය දැන් නව ප්‍රවණතා ටික පොඩ්ඩක් බලන්න ටියුට් එකේ ගෝලීකරණයේ ව්‍යාප්ත වෙනා ඉනුව
විද්‍යුත් ව්‍යාපාර බිහිවෙලායි කියලා කිව්වා. විද්‍යුත් වාණිජ්‍ය නැත්නම් විද්‍යුත් මුදල් භාවිතයට පැමිණලා තියෙනවා කියලා කිව්වා. ඔහොම ඔහොම ව්‍යාපාරවල නව ප්‍රවණතා තිබ්බා. ඉතින් ඔය ප්‍රවණතා නිසා ව්‍යාපාරවල සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද? වෙනස්කම් තමයි මෙන්න මේවා. මොනවද වෙනස්කම්? මෙන්න මෙහෙමයි වෙනස්කම් වෙන්නේ. දැන් අපි විද්‍යුත් ව්‍යාපාරය ගත් කල විද්‍යුත් ව්‍යාපාර කෙනෙක් ගමු. ඔය නව ප්‍රවණතාවයක් තමයි විද්‍යුත් ව්‍යාපාර. නිර්වචනය මොකද්ද විද්‍යුත් ව්‍යාපාරවල? ව්‍යාපාරවල සියලුම කටයුතු. සියලුම කියන අදහස් කරේ මොකද්ද? නිෂ්පාදනය, අලෙවිය, මූල්‍ය, පරිපාලන, මානව ඔය කියන ඔක්කොම දේවල් අන්තර්ජාලය ඇතුළත් පද්ධතියක් මගින් සිදු කරන එක තමයි විද්‍යුත් ව්‍යාපාර. ඔය විද්‍යුත් ව්‍යාපාරම කියන දෙයින් අපිට කියන්න පුළුවන් නව ප්‍රවණතාවකින්ද ව්‍යාපාර වෙනසක් ආවා කියලා. මොකක්ද පළවෙනි වෙනස? විද්‍යුත් ව්‍යාපාරයක් බිහි වුණා කියලා කියන්නේ දැන් අන්තර්ජාලය ඔස්සේ තියෙන විද්‍යුත් ව්‍යාපාරය. ඉස්සර නම් ව්‍යාපාර කරේ භෞතිකව. දැන් අපි තැනකට යන්න ඕනේ. ඉස්සර නම් නේද? අපි සපත්තු ගන්නවා සපත්තු කඩේකට යන්න ඕනේ. ඇඳුමක් ගන්න ඇඳුම් කඩේකටම යන්න ඕනේ. මොනවාරි gift එකක් ගන්නවා ලබන්නකට හරි යන්න ඕනේ. දැන් විද්‍යුත් ව්‍යාපාර සංකල්පයක් නැත්නම් එහෙම යන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ කොහොම වෙළඳපළක්ද? අවකාශමය වෙළඳපළක්. අවකාශමය වෙළඳපළක්. ඒ කියන්නේ මේ භෞතිකව මේ මෙන්න මෙතන තමයි අපි මුණ ගැහෙන්නේ මෙන්න මෙතන තමයි මම ගත්තේ කියලා කියන්න බෑ. දැන් පාර යනකොට අපි ඉස්සර නම් පෙන්වන දිවා මම මෙතෙන්ට ඇවිල්ලා තමයි සපත් දෙක ගත්තේ කියලා. දැන් එහෙම කියන්න පුළුවන්ද? දැන් බෑ. පිටරටකින් තමයි පිටරට කොහේ යන්නද රැකින් තමයි අපි බඩු ගහලා තියෙන්නේ. එහෙනම් අවකාශමය වෙළඳපළක් ඇති වෙලා තියෙනවා දැන් ව්‍යාපාරවල. තව කිසිදා නොනිදන ඒ කියන්නේ කවදාවත් වහන්නේ නැහැ 24 පැයේම ඕපන් 24 hours හා නොනිදන නොවැසෙන අයිත මෙහෙස මහන්සියක් නැති ව්‍යාපාර දිවි වෙලා තියෙනවා. ඒකත් අලුත්ම වෙනස් වීමක් ව්‍යාපාරවල. නොනිදන ව්‍යාපාර බිහිවීම, ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම, ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම. Participant has enabled close cap. මේ පාටිසිපන් කෙනෙක් ක්ලෝස්ඩ් කැප්ෂනින් කියන එකක් එනේබල් කරලා තියෙනවා කියලා පෙන්නනවා. මම ඒක කැන්සල් කරලා දානවා. ඕගොල්ලෝ අතින් මොනවා හරි මොනවද දන්නේ. හරි. ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම. ප්‍රමාණය කුඩා වෙනවා කියන්නේ සයිස් එක අඩු වෙනවා කියලා කියන්නේ. කොල්ල දෙන්නේ විතරයි ගෲප් එකේ. සයිස් එක අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? වෙන දෙයක් නෙමෙයි. ප්‍රමාණය කුඩා වෙනවා කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නව නේද? කර්මාන්තයක් ගත්තොත් ෆැක්ටරි එකක් ගත්තොත් එහෙම මහ විශාල ව්‍යාපාරයක්. හිතන්න ඇඳුම් නිෂ්පාදනය කරලා විකුණන තැනක් වුණොත් එහෙම ඇඳුම් මහන කට්ටියක් ඉන්නවා. සුපර්වයිසර් කරන කට්ටියක් ඉන්නවා. අවුක ගබඩා කරන්න වෙනම තැනක් තියෙන්න ඕනේ. ප්‍රවාහණය කරගන්න ඕනේ, පැකේජ් කරන්න ඕනේ. හැමදේම ලොකු ප්‍රොසෙස් එකක්, ලොකු බිල්ඩින් එකක්. හැබැයි දැන් අපිට විද්‍යුත් ව්‍යාපාර කියන ක්‍රමය හන්දා නිෂ්පාදනය කරන කට්ටිය වෙනතරක නිෂ්පාදනය කරනවා. හරි, ඒගොල්ලෝ නිශ්චිත අලවිසලක් ඕනේ නැහැ. ඇයි ඔන්ලයින් විකුණත හැකි? අපිට ගෙදර පොඩියට මහන මැෂින් ටිකක් දාලා තොගේ කොහේ හරි ගොඩ ගහගෙන නැත්නම් රෙදි ටික කොහේ හරි දැරලා දාගෙන පැකට් කරලා යන්තම් ෂේපට් එකේ ව්‍යාපාරය කරන් යන්න පුළුවන්. එයක් ඇතුළෙම ඇති. හරි, ඒ හින්දා ව්‍යාපාර ප්‍රමාණය කුඩා වෙනවා සහ මේකට වෙන තව දෙයක් තමයි නිශ්චිත ස්ථානයක් නැත. දැන් ඔයගොල්ලෝ කොහෙන්ද අරගෙන ඔන්ලයින් බාන්න ගිනවනකොට ඔයගොල්ලෝ කියනවා හා මම ඇවිල්ලා ගන්නම් කියලා. නෑ සර් අපි ඉලිව කරන්න එක ලේසි. ඒගොල්ලන් නිශ්චිත ලොකේෂන් එකක් නෑ. අපේ කැම්පස් එකේ කොල්ලෝ ඕන තරම් බිස්නස් කරනවා. ලොකු බිස්නස් ප්‍රොෆයිල් තියෙන. හරි? මං කියන්නේ WhatsApp බිස්නස් ප්‍රොෆයිල් නෙමෙයි. Facebook එකේ page එකක් ගත්තොත් ඒ අම්මාට සිරි හොඳට රීච් වෙලා හොඳට කට්ටිය members ලා ඇවිල්ලා මේක follow කරලා එහෙම තියෙනවා. හැබැයි කොල්ලා ඉන්නේ
සාමාන්‍ය හොස්ටල් එකක පොඩි කාමරයක වෙන මේ විදියට පොඩි කාමරේ හතර දෙනෙක් ඉන්න කාමරයක ඇඳන් යටවල වල තමයි ටී-ෂර්ට් ටික දාලා තියෙන්නේ මොකද වෙන්නේ ටී-ෂර්ට් විකිරෙනවා මාව ඇහෙනවද කට්ටියද ඉන්ටර්නෙට් අන්ස්ටේබල් කියලා වැටෙනවා ඇහෙනවද ඔව් හරි ඉතින් බොහොම පොඩියට කාමරය ඇතුලේ ලොකු ව්‍යාපාරයක් කරනවා නිශ්චිත ලොකේෂන් එකකට ආවොත් මිනිස්සු බය වෙනවා මොකද ගෙන්ද අපි ඇඳුම් ගත්තා කියලා ඈ කොණ්ඩරේ වල වාගෙන විතක් කාගෙන මම ලෙක්චර් යනවා හවසට එනවා ඕල්ඩර් එකක් ආවම දානවා ගිහිල්ලා මට ගාලා බෑග් එක ගත්තා පැක් කරගත්තා ඕකේ ඉලැලෙවා කුණියක දුන්නා සරලයි අපි ලස්සන ආමේ ටී-ෂර්ට් එකක් තාමාරුනේ නියමයි කියලා හොඳට හොදන්න ගොත් අපි ඕටින් ගොඩ ගහලා තියෙන නිකම්ම ඉටිකොල දවල් දාලා නිකම් හේ කට්ටි ගහලා තියෙනවා ඇඳන් යට මේසයට ලොකු ව්‍යාපාරයක් අර කූඹියෝ එක මතකද කූඹියෝ එකේ අර අත්ත නමන මියාගේ යාළුවනි අනිත් එක්ක නා කවුද සුන් නයි මියාගේ කොහමරි ඌ එක ආයෙනවා වෙල්කම් ටු පර්සන් ඉන් ලංකා ඉන්ටර්නැෂනල් කියලා කියනවා ඉස් කාමරයක් තියෙනනේ ඒකේ පොඩි මේසයක් උඩ ගාන්න බිල් හදලා එලෝ වාක්‍යයක් ගහගෙන උන් එලෝ ලිපි කරනවා අන්න ඒ වගේ තමයි ව්‍යාපාර ප්‍රමාණය කුඩා වෙලා වගේ මේ සිට ස්ථානෙකුත් නැති වෙලා තියෙනවා ඒ වගේම විවහාර මුදල් නැතුව දැන් ධන දිනු කරනවා විවහාර මුදල් නැතිව ධන දිනු කිරීම තමයි ඒ කියන්නේ දැන් විවහාර මුදල් කියලා කියන්නේ අපි මේ පාවිච්චි කරන අපේ රටේ විවහාර මුදල් තමයි රුපියල් ශත ඇමරිකාවෙන් ඇමරිකානු රුපියා ඇමරිකානු ඩොලර් ශත ඉන්දියානු රුපියල් ශත ඒතකොට විවහාර මුදල් ඕනේ දැන් කොයින් වලින් රීලෝඩ් වලින් ඒතකොට ඇත්තටම විද්‍යුත් මුදල් තමයි භාවිතා වෙන්නේ ඒව තුලින් ගනුදෙනු කරන්න පුරුදු වෙලා ඉන්න විවහාර මුදල් භාවිතයේ අඩු වෙලා තියෙනවා ඔන්න ව්‍යාපාරවල තව වෙනස්කමක් තමයි ඊට පස්සේ අපිට ව්‍යාපාරවලට අර විවිධ ජාතීන් සම්බන්ධ කරගන්න පුළුවන් නේද දෙමළ සිංහල මුස්ලිම් විවිධ ජාති ඒ වගේම විදේශිකයන් අපේ ව්‍යාපාරවල වැඩ කරනවා දැන් මම කම්පැනි එක වැඩ කරාම මම චිප්ෂන් කරන් ගොඩක් කලින් ඒකේ ඩිසයින් කරන 3D ඩිසයින් ග්‍රැෆික් ඩිසයින් කරන්න ග්‍රැෆික් එක ඇත්තට මේගොල්ලෝ කරන්නේ ප්‍රොඩක්ට් වලට ලේබල් හදන එක පැකේජ් හදන එක එහෙම නිර්මාණ කරන්නේ ඩිසයින් පැත්තට ඉන්නේ ඉන්දියන් කාරයෝ ඉන්දියාවේ ඕගොල්ලෝ දන්නවා හරි ලේසි බිස්නස් කරන්න පුළුවන් දැන් මොකද පිටරට කට්ටියගේ එක එක බිස්නස් ඔපචුනිටිස් අපේ ලංකාවේ කට්ටිය දෙනවා අපේ කට්ටිය ID දන්නා දැන් ඒක කරලා එහෙට යනවා බලන්න ඕන ඒ රටේ කම්පැනි ශ්‍රී ලංකන් කාරේ සේවකිනු බැලු එහෙනම් දැන් එක තැනක නැත් එක රටක එක භූගෝලික ප්‍රදේශයක කොටු වෙලා ගියහත් අවකාශයේ වෙනදකලක් තියෙන හන්දා එක එක ජාති කට්ටිය වැඩ කරන ව්‍යාපාරය තුළින් ඒකත් ලොකු වෙනස්කමක් මට හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි වුණා කියලා මේ කොටස අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියාගමු. කොයි හරි නන්ද වගේ ඇහුනේ නැත්තේ. මගේ ඉන්ටර්නෙට් පොඩි කේස් තියෙනවා. ඉසුරු වාට ඇහුනේ නැත්තේ කොයි හරි වගේද? නේද? අහුන් නැද්ද? හරියට කැඩි කැඩි දැනුනේ. ටිකක් කැඩි කැඩි ඇහුනේ. කමන්නේ අපි මේක ලියාගමු. නැත්තම් මේ ටික මම මේ අන්තිම hali වෙනදී කැඩි කැඩි ඇහෙන්නේ නැත්තේ. මේක ලියාගමු. උත්තරේ ලියාගන්න ප්‍රශ්න අංකය දාගන්න ප්‍රශ්න අංක කීයද මම කිව්වේ? ප්‍රශ්නාංග 54 ව්‍යාපාර ලෝකයේ ප්‍රවණතා වර්තමාන ප්‍රවණතා මගින් ව්‍යාපාර සිදුවී ඇති වෙනස්කම් දෙකක් ලියන්න. ලියන්න උත්තරය අංක 1 නොනිදන නොවැසුණු ව්‍යාපාර බවට පත්වීම නොනිදන
නොවැසුණු ව්‍යාපාර බවට පත්වීම. නොනිදන නොවැසුණු ව්‍යාපාර බවට පත්වීම. අංග දෙක දෙවනි පොයින්ට් එක. ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම සහ ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම සහ ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම සහ නිශ්චිත ස්ථානයක් නොමැති වීම ව්‍යාපාර ප්‍රමාණය කුඩා වීම සහ නිශ්චිත ස්ථානයක් නොමැති වීම අංක තුන අවකාශමය වෙළඳපොළ කටයුතු කිරීම අවකාශමය වෙළඳපොළ කටයුතු කිරීම අවකාශමය වෙළඳපොළ කටයුතු කිරීම ඇල ඉලක් ගෝලීය වෙළඳපොළ ගෝලීය වෙළඳපොළ අංක හතර ව්‍යවහාර මුදල් රහිතව ගනුදෙනු සිදුවීම ව්‍යවහාර මුදල් රහිතව ගනුදෙනු සිදුවීම ව්‍යවහාර මුදල් රහිතව ගනුදෙනු සිදුවීම ඊළඟට අවසානයක විවිධ ජාතීන් විවිධ ජාතීන් හා විදේශිකයන් විවිධ ජාතීන් හා විදේශිකයන් සේවා නියුක්තව සිටීම සේවා නියුක්තව සිටීම ඇහුණක් දන්නේ මං කියපු ටික විවිධ ජාතීන් හා විදේශිකයන් සේවා නියුක්තව සිටීම අවසාන වශයෙන් කිව්වු ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ප්‍රශ්න අංක 52 මොකද තියෙන්නේ විද්‍යුත් වෙළඳාම ප්‍රචලිත වීමට බලපා ඇති කරුණු හතරක් දක්වන්න විද්‍යුත් වෙළඳාම ප්‍රචලිත වීමට බලපා ඇති කරුණු හතරක් දක්වන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ උත්තරය තියෙනවා ලස්සනට අපි එමු ටියුට් එකේ එමු මේ PDF එකෙන් පෙන්නන්න ප්‍රශ්න 52 කියලා දාගන්න ප්‍රචලිත වෙන්න හේතු තියෙනවා වෙන දේනවා විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වීමට බලපාන කරුණු හතරක් විද්‍යුත් වාණිජ්‍ය විද්‍යුත් වෙළඳාම දෙකම එකම අදහස තියෙන්නේ හරි ඔක ප්‍රචලිත වෙන්න බලපාන කරුණු හතරක් අපෙන් අහන්නේ අපි මේ කරුණු අටක් තියෙනවා බලන්න ටියුට් එක බලන්න බෝඩ් එක බලන්න ස්ක්‍රීන් එක දිහා අංක එක මොකක්ද තියෙන්නේ ලිය කියවලින් තොරව ව්‍යාපාර තොරතුරු හොමාරු කරගත හැකි එක දැන් ඔය විද්‍යුත් අන්තර්ජාලයේ ගෑවිලා තියෙනකොට ව්‍යාපාර කරනකොට නැත්තම් මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු කරනකොට ඇත්තටම බෞද්ධ ලියකියුලි ඕනේ ඔන්ලයින් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් අප ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඊමේල් එකකට දාන්න පුළුවන් කිසි කේස් යන්නේ නැහැ ඔක්කොම සොෆ්ට් කොපි තියෙන්නේ හાર્ඩ් කොපි නැහැ તો ලියකියුලි තොරව තොරතුරු හොමාරු කරන්න පුළුවන් කෝල් එකක් දෙන්න ඕනේ නැහැ මැසේජ් එකක් පාස් කරන්න පුළුවන්
email එකක් දාන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න පුළුවන්. Business venture පාවිච්චි කරනවා දැන් WhatsApp. හරි. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු වේගවත් වෙනවා. දෙවන කාරණා ව්‍යාපාර කටයුතු වේගවත් වෙනවා. Right? ඉක්මනට කරගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු. ඊට පස්සේ මේකේ මෙහෙයුම් පිළිවෙල, ගබඩා පිළිවෙල මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි අවකාශයේ වෙනදකලකට අපේ බඩු ඉක්මනනකොට අපිට ලොකු ගබඩාවක් ඕනේ නැහැ. ඇයි ඒගොල්ලන්ගේ orders අනුව අපිට පටපට කරලා හදලා දෙන්න පුළුවන්. ලොකු උඩ ගොඩ ගහගෙන ආ කනදෙනු කරු අද 10ක් 20ක් කියලා හිමි ගන්න ඕනේ. අරගොල්ලෝ order එක ගත්තා. අපි කියනවා සතියක් ඇතුළත මම දෙන්නම්. නැත්නම් අහවල් දවස් දෙන්නම්. ඒ කියන්නේ මට ඒක හදාගන්න කාලයක් තියෙනවා. මට මෙහෙයුම් පිළිවෙලක් ලොකුට ඕනේ. ගබඩා ඊට වඩා ලොකුට ඕනේ. පැහැදිලිද? ඒ වගේම ඕලියු වෙළඳපළ අවකාශයක් බිහි වෙනවා. නේද? ලෝකේ වටේටම අපිට මේ බාණ්ඩාගාර සේවා ටික සපයන්න පුළුවන්. ඕලියු වෙළඳපළ අවකාශයක් බිහි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බාණ්ඩාගාර සේවා වල ක්වොලිටි රේන් එන්න වැඩි වෙනවා දිනෙන් දින. අපි අන්තර්ජාතික වෙළඳ වලට යවන්න, අපි ඇමරිකාවට බඩු යවන්න, අපි එක්සත් ජනපදයට යවන්න, ආ අපි රුසියාවට යවන්න, අපි යුරෝපීය රටවල් වලට යවන්න අපේ ප්‍රොඩක්ට්. ඒතකොට ඒකේ තියෙන ප්‍රමිතිය, ඒකේ තියෙන ගුණත්වය, ඒගොල්ලන්ගේ රටේ තියෙන බාණ්ඩත් එක්ක තියෙන තරම් කිරීමේ හැකියාව, ඔය එක්කම නදාපවසින ක්වොලිටි එකත් එක්ක. එන කොල්ටි බාණ්ඩ යවන්න ඕනේ. එන අපේ බාණ්ඩේ අපි කොල්ටි කරගෙන තමයි අවකාශම් වලද පුරට උදාහරණ. එන බාණ්ඩ වල කොල්ටි වැඩි වෙන නිෂ්පාදිත ගුණත්වය ඉහළ යනවා. අපේ දැන් ඉතින් භෞතිකව අපි ගන්න ගියොත් එහෙම බාණ්ඩ ගන්න ගියොත් එහෙම වාහනයක තෙල් ටික පුච්චගෙන අපේ කාලය වැය කරගෙන මහන්සි වෙලා දාඩි පොල්ල දාගෙන අපි යන්න ඕනේ බඩු ගන්න. දැන් එහෙම අවශ්‍යද? ඔයාලට දැන් උනත් පුළුවන් මොනවාරි ලොකු බාණ්ඩයක් ගෙන්න ගන්න ගෙදර ඉඳගෙන මේ පොඩි වෙලාවක විනාඩි 10ක 15ක වෙලාවක් කියයි. ඔයාට සර්ච් කරන්න විතර නැත්නම් කලින් සර්ච් කරලා ගන්න විනාඩි 5න් වාට බාණ්ඩය ඇනෝල් කරතේ නේ ගනුදෙනු කරුවන්ගේ කාලය ශ්‍රේණි වෙනවා මේ විද්‍යුත් වාණිජ්‍යය ඉදන් ඒක හඳ තමයි විද්‍යුත් වාණිජ්‍ය මෙච්චර ෆේමස් අපිට හරිය ලේසියෙන් අපි වැඩටික් කරගන්න පුළුවන් පරිගණක සාක්ෂරතාවය වැඩි වෙනවා ඇයි දැන් වයසක මිනිස්සු තවුරු 50 වෙච්ච කට්ටිය 45 50 55 වෙච්ච කට්ටිය මොකද කරන්නේ ඒගොල්ලොත් මේ WhatsApp මේ Facebook මේවත් එක්ක මේ pages වලින් අනම්මනම් වලින් මේගොල්ලොත් දැන් ඉගෙනගෙන තිනවා කොහොමද ගනුදෙනු කරන්නේ කොහොමද අපි ඔන්ලයින් බඩු ගන්න ගන්නේ ඉතින් එතකොට සාක්ෂරතාවය වැඩි වෙනවා පරිගණක සාක්ෂරතාව ස්පෙෂලි වැඩි වෙනවා අකුරු ලියන්න කියන්න බැරි වුණාට ෆෝන් එකේ තියෙන සිංහල අකුරු ටයිප් කර ගන්න පුළුවන් ෆෝන් එකේ තියෙන ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි වුණාට ඔබ ට්‍රාන්ස්ලේට් කරගෙන සිංහල තේරුම් ගන්න පුළුවන් එතකොට පරිගණක පාවිච්චි කිරීමේ ටෙක්නොලොජි එක පැත්තට හැකියාව උඩට වැඩි වෙනවා එහෙනම් ටෙක්නොලොජි එක ලංකාවේ හරි මේ ප්‍රදේශයේ ඇති කරන්න Wi-Fi sim package ඔය ඔක්කොම ඕන වෙනවා එහෙනම් ඒවත් යටතල පහසුකම් මොකද වෙන්නේ වැඩි වෙනවා අන්තර්ජාලයට අවශ්‍ය වෙන යටතල පහසුකම් ටිකක් දිනුනොත් පැහැදිලිද ඔන්න ඔය යටතල පහසුකම් මෙහෙම දිනුනොත් එච්ච හන්ද තමයි මේ ව්‍යාපාර අද කාලේ මෙච්චර බිහි වෙලා තියෙන්නේ දැන් හොඳම උදාහරණයක් මම කියන්නද ඕගොල්ලන්ට ඕගොල්ලෝ කවදාවත් YouTube free ආවේ නැත්තම් YouTube යන්නේ නැහැ එක හොඳ ආකාරම ගන්න YouTube free කියලා ආවේ නැත්තම් යන්නේ නැහැ එකම බලන Instagram එකේ ගියට පස්සේ කොච්චර data කැපෙනවද කියලා. එහෙනම් YouTube එකේ video බලන speed එක data කැපෙනව නේද? ඒ ඉස්සර දැන් YouTube free දුන්නාද? මම ස්තුතිවන්ත වෙන dialogue එකට. Dialogue එක එහෙම කරේ නැත්තම් අද මෙහෙම තාක්ෂණයක් නෑ අපි තාමත් අර මුල් ලස්සේ. YouTube unlimited package ගාවම කොච්චර channel බිහි වුණාද? අපි දන්නේ නැහැ. නේද? YouTube කියන එකක් දන්නේ නැහැ. මමත් YouTube කියන එකක් අපි මේ කැමරස්සම. ඇයි? Free දුන්නාද? නැත්තම් මට YouTube දන්නේ නැහැ. YouTube යන්නේ. ඒක කේස් එක. YouTube තිබ්බට YouTube යන්නේ. අපි දන්නවා සමාජ මාධ්‍ය දාලා කියලා WhatsApp, Facebook, Instagram නම් මොනවා තියෙනවා කියලා. නමුත් අපි යවන්නේ නැහැ ඒවා. පැහැදිලිද? එහෙනම් ස්තුතිවන්ත වෙන්න ඕනේ කම්පැනි වලට. යටතල පහසුකම් සපයපු කට්ටියට YouTube free දුන්න එක. ඒකෙන් තමයි අපි ලොකු දැනුමක් දැනගත්තේ. අපේ දැනුම වැඩි දියුණු සමාජ ගැනද, දේශපාලනය ගැනද, ආර්ථිකය ගැනද, ආ මේ වෙන සිතුවීම් ගැනද, අලුත් අලුත් තාක්ෂණික මේවලම් ගැනද අප්ඩේට් ආවේ ඒ වගේ දේවල් දා. එහෙනම් අපිට උත්තරේ ලියා ගන්න පුළුවන් මෙතන තියෙන විද්‍යුත් වාහින පතරේ දෙනකොට හේතු පටකාර ලියා ගන්න මේකෙන් හයක් හයක් ලියා ගන්න කට්ටිය ලියාගන්න මේකෙන් හය
හරිද? ලියාගත්තද? ඉසුරු හරිද? හරිද හරි. අපි බලමු ප්‍රශ්නයක් තව. පාඩමේ ගොඩක් ඉවර අපිට ප්‍රශ්න ටික තමයි කරගෙන යන්න තියෙන්නේ. අපිට ගන්න පුළුවන් මේකේ 46 වෙනි ප්‍රශ්නේ. ඒක වාණිජ නෙමේ වාණිජ්‍ය. හා වෙළඳාම අතර වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. අන්නේ ප්‍රශ්නේ ගන්න පුළුවන්. වාණිජ්‍ය හා වෙළඳාම අතර වෙනස්කම් දෙකක්. කොහොමද අපි ඒක ගන්නෙ? 40 කීයද? ඇහුණද? හ්ම් 40 කීයද? 46. වාණිජ්‍ය හා වෙළඳාම අතර වෙනස්කම් දෙකක්. කැනුම් කරුවෝයි විකුණුම් කරුවෝයි අතර භාණ්ඩවල අයිතිය උමා වෙන යම්සි ප්‍රතිස්ථාවකට යටත් කරු. එහෙනම් වෙළඳාම කියලා කියන්නේ කැනුම් කරුවන් හා විකුණුම් කරුවන් අතර යම් ප්‍රතිස්ථාවකට යටත්ව නිෂ්පාදිතවල අයිතිය වුවමාරු වීම. ඒක තමයි වෙළඳාම කියලා කියන්නේ. රයිට්? වාණිජ්‍ය වෙනස්කම් කියන්නේ වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ දන්නවා වෙළඳාම හා උපකාරක සේවා යන සියල්ලම එකතු වෙනවා. තව වෙනසක් තියෙනවා. වෙළඳාමේදී කරන්නේ ප්‍රධාන අංශ දෙකක් ඉන්නවා වෙළඳාමේදී. නැත්නම් ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙන වෙළඳාමේදී. මොකක් දෙක? මිලදී ගැනීම ආවිකිනී. එකම අදහස් ටික තමයි මේ. මේකෙදී වෙළඳාම හා උපකාරක සේවා. අපි ලියනවා මේ වෙනස්කම් දෙක. ප්‍රශ්න අංග දාගෙන මේව දෙකට බෙදා ගන්න. වෙළඳාම වාණිජ්‍ය කියලා. රයිට්? වෙළඳාම වාණිජ්‍ය කියලා බෙදා ගන්න. අපි වෙළඳාම පැත්තේ ලියාගමු පළවෙනි එක. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර කිසියම් ප්‍රතිස්ථාවකට යටත්ව නිෂ්පාදිත
orang itu lini spai itu lalu perdana masih nabi spai itu patuwa kiri kerana ini pada itu udah kata patuwa kiri bandha seba ini orang itu lihat bandha seba puluh warga kerana itu tiru ini kita sudah dahaya tiru orang itu lihat bandha seba aitiya humaruri me kriyavali varan mahala aitiya humaruri me kriyavali aitiya humaruri me kriyavali vanichyamarthaya liyada haki vanichyamarthaya liyanna Veladamaha, Veladama to Upakaravana, Veladamaha, Veladama to Upakaravana, Seva Siyalla Ekkuvita, Veladamaha, Veladama to Upakaravana, Seva Siyalla Ekkuvita. Wanitia, tapi covid ya wanitia, ya wanitia. Oh, mama itu ekor dama tanah gila sama, naulatnya. Malaysia gila. Itu buat wanita, sorry, belanda me, awasan yang keliar na belanda me, pete. Miladi gani maha bikini ma, miladi gani maha bikini ma. Hari laksa. Awasan yang kel. Miladi gani maha bikini ma. Pradhana kari dipe, bila digani maha bikini ma, pradhana kari dipe, pradhana kari dipe. Bila dam pete, bila digani maha bikini ma, pradhana kari dipe. Wanita pete, bila dam maha upakara seva, pradhana ansha dekai. Belanda maha upakar ka seva pradhana ansha dekhai. Ogalana gedara wada podi ekak thiyenawa. 46 වෙනි ප්‍රශ්නය වාණිජ්‍ය හා වෙළඳාම අතර වෙනස්කම් දෙකක් සඳහන් අනේ සෝරි ඒක නෙමෙයි 44 වෙළඳාම සහ වාණිජ්‍ය යන පද පැහැදිලි කරන්න ඒක ගෙදර වැඩ ගෙදරට ප්‍රශ්න ටිකක් තව මම මාක් කරලා ගෲප් එකට දාන්නම් ඒ ටික කරන් ඉන්නේ කියලා දැනට මාක් කරන 44 වෙනි ප්‍රශ්නය ඉසුරු මොකද අද ක්ලාස් එක right අද අපි කතා කරලා ඉවර කරා මාතෘකා කොහොමයක් දැන් තමයි පාඩමේ 80ක් විතර අවසానයි මේ අද 4 වෙනි දවසට තමයි මේ පාඩතිය අපි කරන්නේ ඒතර ළමයි එනවයි කියු පිටිසෙන් සැලකිලි ප්‍රමාණයක් ආවා ඒකට සන්තෝසයි ඒ වගේම තව ඉදිරියටත් ළමයි ඉන්නේ ඉන්නවා ඒ කට්ටියත් අපි ඉක්මනට සම්බන්ධ කරගෙන මේක ඉක්මනට යන්න පොද මාස 6යි තියෙන්නේ ප්‍රශ්න වගේක් තියෙනවා හෝම්වර්ක් විදියට ඒක මේ වීඩියෝ එක බලලා ඉවරලා අපි ගෲප් එකට දාන්න ඒ ගෲප් එකේ ඔයගොල්ලෝ ගන්න හරියට වැඩ ටිකක් කරගෙන යමු දැන් ඉදන්ම නොකඩවාම පන්තියෙන් එක තමයි එකම මේ මොකද මේක මුලට කරත් නොවිලේ කරත් ඔහේ පන්ති ගියත් කරන්න ඕන එකම දේ ඔයගොල්ලෝ ටිකට පන්ති යන එක ටිකටම අකණ්ඩව එකම දේක් හොඳ කැපවීමක් කරන්න ගුරුවරු හැමෝම ප්‍රතිඵල තියෙන ගුරුවරු ප්‍රතිඵල දාන ගුරුවරු කැපවීමක් මේක සමාන්සියක් වෙන ගුරුවරු අපි අනිත් ගුරුවරු අනිත් BS පන්තිකියත් මගේ BS පන්තිකියත් වෙනසක් නැහැ අපි හැමෝම අත්දැකීමක් සහිතව මේකට දෙයක් දෙන්න මේ
අධ්‍යාපන ශේෂ්ඨක දෙයක් දෙන්න බලාගෙන කරන කට්ටිය. එතකොට ඉතින් එහෙම වෙලා තියෙද්දි කාගෙ පන්ති ගියත් කමක් නැහැ. හැබැයි ගුරුවරයෙක්ගේ ගුරුවරයෙක් ගුරුවෙක් සංසන්දනය කරන්න කලින් තමන් අකණ්ඩව පන්ති ගිහිල්ලා ගුරුවරයාව මයින්න පුළුවන් ඔයාට අවසාන කාලෙකදී ඔයාගේ තියෙන දැනුමත් එක්ක ඔයාගේ තියෙන හැකියාවත් එක්ක ඔයාට උත්තර ලියන්න පුළුවන් හැකියාවත් එක්ක ගුරුවරයා කරගන්න පුළුවන්. ඒක නිසා කොයි ගුරුවරයා ගාවට ගියත් පන්ති අකණ්ඩව යන්න හරි වෙලාවට යන්න. එතකොට ජය ගන්න පුළුවන්. ඉගෙන නොගත්තොත් පුතේ ලංකාවේ ඉන්නත් බෑ ලංකාවෙන් පිටට යන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඉගෙන ගැනීම අංකයක මොකද උදාහරණයකට මට කියන්න පුළුවන් රයිට් එක අවශ්‍ය නැහැ.